ഒന്ന് അത് സ്ട്രക്ചറിലേക്ക് പലവിനി പ്രശ്നം പലവിനി പ്രശ്നത്തിന് ഉത്തരം ഒരുക്കുള്ള നദികളെ തീയണോ എൻ ഒ ബി ആർ കിയണ വായുവ് ഒക്കെ സെക്കിലെ തീയില തീയണം സെക്കിലത്തേക്ക് വ്യൂഹയ ഒരുക്കുള്ളത് അതിന്റെ സ്ഥായി സംപ്രയുക്ത വ്യൂഹം വിളിക്കാനോ അത് ഒയാതില തീയുന്ന സ്ഥായി സംപ്രയുക്ത വ്യൂഹയ്ക്ക് இலங்கிட்ட அப்படி நீங்க அம்மே பொருள் காலையில லேசியங்கான புழுவாங்க மம உத்தரலையில மேம பெண்ணு கிடையாணுவா அவை யார் அரை கனந்தைக்க மம்ம எத்தனை அதுல பெண்ணு சமுதிர மேக்க அல்லக ரைட் தெம்பல் அண்ணன் எதுக்கிட்ட தம்மே கிழவர பரமானுவே முகங்கரணே ஆனானே ලංකාවේ උසස් පෙළ විෂය නිර්දේශය ඇතුලේ රයිට් ලංකාවේ ආයත කියනවා උසස් පෙළ විෂය නිර්දේශය ඇතුලේ රයිට් අග්‍රස්ත පරමාණු වල මුහුක්කරණේ ඉගැන්වෙන්නේ නැතුවට කමක් නැහැ වගේ එකක් කියනවා ඒ කියන්නේ කෙලවර තියෙන පරමාණු මුහුක්කරණේ වෙන්නේ නැති කමක් නෙමේ ඒගොල්ලෝ කියනවා එහෙම ඕල් නැහැ මේගොල්ලෝ දැනගන්න ඕල් නැහැ කෙලවර පරමාණු වල මුහුක්කරණ දැනගත්තර කමක් නැහැ එතකොට BR ගේ මුහුම් කරන්නේ මම කියනවා මොනවා SP3 හෝ මොකක් කියලා මුහුම් කරන්නේ නැහැ කියලා. ඒතර ඒ විදිහට. හරි. කෙලවර ඔක්සිජන් ගේ ගත්තොත් එහෙම ඒකෙත් SP2 හෝ මොකක් කියලාද කියලා. මුහුම් කරන්නේ නැති කතාවක් කියන. මැද නයිට්‍රජන් පරමාණු ඇඹරෙන්න දෙයක් නැහැනේ. එයා SP2 බව වේවි. ඊළඟට ওই මැද නයිට්‍රජන් පරමාණු වටා ඔගලන්ට පේනවා. සිග්මා බන්ධන දෙකක් තියෙනවා එකසර යුගල් එකක් තියෙනවා ඒ කියන්නේ සංයුත කවච ඉලෙක්ට්‍රෝන යුගල් විකර්ෂක වාදයේ මත විකර්ෂක එකක තුනක් නැත්නම් VACPR යුගල් තුනක් තියෙනවා එහෙනම් බය නැතුව මට කියන්න පුළුවන් හැඩේ මොනවා කියලාද කෝණිකයි කිය. එකයිද වැඩේද? බයි. මට විනාඩියක් දෙන්න. ප්‍රශ්න දිනවන නම් අහන්න. ඊළඟ NOBR සඳහා පිළිගත හැකි right ඉතිරි සම්ප්‍රයුක්ත විරුව. ඔන්නඔක බලන්න ඔන්නඔක බලන්න ඔන්නඔක බලන්න. දැන් මෙන්න මේ විරුවය ඇඳුනද දන්නේ නැහැ. ඕක නම් අඳින්නේ නැති. බන්ධන ගාන කලින් එකේ තියෙන්නේ 1යි 2යි 3යිනේ බන්ධන 3යි තියෙන්නේ ඔය බන්ධන 3 දාලා මේ කොටු කරලා තියෙන එක ඇදෙන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ එතනින් එහාට තියෙන විරුවෙන් හද නැති එලෑන්නේ ඒ মানে පුළුවන් මොකද මෙතන බ්‍රෝමීන් ඉන්නේ බ්‍රෝමීන්ට නිශ්චිත බන්ධන සංඛ්‍යාවක් නැහැ දැන් දේවනාවර්තයේ මූලද්‍රව්‍ය වුණොත් විතර ආයත් මේ කියන එක ඇහුම් කරගන්න. දෙවන ආවර්තයේදී පමණක් මොන නීතිය? අෂ්ටක නීතිය වළංගුයි. එතකොට දෙවනාවර්තයේදී විතරක් අෂ්ටක නීතිය වළංගුයි කියන්නේ රයිට් දෙවනාවර්තයේදී විතරක් අෂ්ටක නීතිය වළංගුයි කියන්නේ රයිට් බ්‍රෝමීන්ට අට පිරෙන්න ඕන කියලා එකක් නැහැ අටට වැඩි වුණාට කමක් නැහැ එතකොට මේ මේ ව්‍යුහය තුල ඔයගොල්ලන්ට පේනවා බ්‍රෝමීන්ගේ අට නෙමේ 10ක් තියෙනවා මෙතනත් බ්‍රෝමීන්ගේ 10ක් තියෙනවා නමුත් ඔය ව්‍යුහ දෙකේ නයිට්‍රජන්ගේ ගානට අට තියෙනවා පේනවා ऑक्सीजन के गान अटाटती नाइट्रोजन के गान अटाटती ऑक्सीजन के गान अटाटती මොකුත් ප්‍රශ්නයක් නැහැ බ්‍රෝමීන් ගේ අට ඉක්මවීමක් පමණයි තියෙන්නේ එහෙම ගැටලුවක් බ්‍රෝමීන්ට රයිට් ඒ නිසා ඔය විරුදාවට පිළිගන්න පුළුවන් දරවල අවශ්‍ය නම් ලියාගත්තත් කමක් නැහැ මේකේ මාකින් එක අදම මම දාන්නේ නැහැ ගෲප් එකට මොකද නාම ගම්පහ වුණේ නේ
ඉතින් ඔය වගේ ව්‍යුහ කීපයක් මෙතන අඳින්න පුළුවන්. දැන් ඔය ලකුණුත් එක්කමයි දීලා තියෙන්නේ. හරිද? මම යනවා එතනින්. ඉතුරු ටිකේ නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. බලන්න ඔය උත්තර පිළිබඳව ඔයගොල්ලන්ට ගැටළු සාධකත්ව තියෙනවාද? අයනික ලක්ෂණ අනුව මැග්නීසියම් ක්ලෝරයිඩ් අයනික ලක්ෂණ ගත්තොත් මැග්නීසියම් ක්ලෝරයිඩ් වලට වඩා කැල්සියම් ක්ලෝරයිඩ් වැඩි වෙන්නේ ඇයි? මැග්නීසියම් 2 ප්ලස් ට වඩා කැල්සියම් 2 ප්ලස් ගේ අරය ලොකු හිඳ. අරය ලොකු වෙද්දි මොකද වැඩි වෙන්නේ? දුක් වැඩි වෙන්නේ අඩු වෙන එකයි වෙන්නේ. මොකද අඩු වෙන්නේ? ද්‍රවීකාරක බලය කියන එක අඩු වෙලා යනවා. අරය ලොකු වෙද්දි ද්‍රවීකාරක බලය කියන එක අඩු වෙලා යනවා. හරිද? ද්‍රවීකාරක බලය අඩු වෙලා. ද්‍රවීකාරක බලය අඩු වෙන විට අයනික ලක්ෂණ මොකද වෙන්නේ? අඩු වීම සිද්ධ වෙනවා. නොපෙනෙන ප්‍රශ්නයක් කියනවාද? නෑනේ පේනවනේ ඔබට. right. ඒතර එහෙමනම් ඊළඟ දෙන්න ගනිද්දී මොකද වෙන්නේ? ආ මගේ අතින් එකක් ඇලිලා තියෙනවා. මේ බලන්න ඊළඟ NaCl NaCl වඩා KCl වැඩි. KCl වඩා කවුද වෙන්නේ? කවුද වෙන්නේ? Cl chloride වැඩි වෙනවා. right. අපි මෙහෙම කරමු. උත්තර ලියමු. ඒක වඩා හොඳ වෙයි. වඩා ප්‍රායෝගික වෙයි. right. අවශ්‍ය තැන. ඒ බාෂ්මික ලක්ෂණ මත තර වැඩිම ආම්ලික එක මොකද්ද මෙතන ඉන්න අයගේ? ඔය සෙට් එක බලන්න. ඔය සෙට් එකකින් වැඩිම ආම්ලික එක මොකද්ද? HC. එහෙනම් බාෂ්මික ලක්ෂණ අනුව අඩුම බාෂ්මික ලක්ෂණ තියෙන HCl. ඊළඟට H2S දුර්වල ආම්ලය. ඊළඟට තාම ඉගෙනගෙන නැති වුණාට අවුලක් ගන්න එපා එච්චර. සිලිකන් හයිඩ්‍රයිඩ්. යාන්තමි නාම්ලිකයි යා. සිලේන් කියනවා. සිලිකන් හයිඩ්‍රයිඩ් මොකක්ද මට කියන්න තියෙන්නේ? යාන්තමි නාම්ලිකයි. අවශ්‍ය දේවල් ලියගන්න. යාන්තමි නාම්ලිකයි. HCl ඉතාම ප්‍රබල ආම්ලයක්. H2S දුර්වල ආම්ලයක්. SiH4 යාන්තමි නාම්ලිකයි. ඊළඟට මං යනවා ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වල. ඌබේ උනිකයි. ආම්ලික බාෂ්මික ගුණ දෙකම තියෙනවා. right? ඊළඟට මම යන්නේ අන්තිමට මෙන්න pH3 උ යාන්තමට බාෂ්මික. හරි. ඒ කියන්නේ ආම්ලික උභයගුණික බාෂ්මික පැත්තට යන විදිහට අණු පිළිවෙල හැදුවේ. ආම්ලික බාෂ්මික උභයගුණික මීමි හරකා. ආම්ලික උභයගුණික බාෂ්මික පිළිවෙල හැදුවේ. හරි. ඒතර ඇලුමිනියම්ගේ ඔක්සයිඩ්, ක්ලෝරයිඩ්, හයිඩ්‍රයිඩ් සියල්ල උභයගුණිකයි. ඇලුමිනියම්ගේ ඔක්සයිඩ්, ක්ලෝරයිඩ්, හයිඩ්‍රයිඩ් බාෂ්මික ලක්ෂණ මත ඔමයි වෙන. ඊළඟට බන්ධන කෝණයට. බන්ධන කෝණයට. සාමාන්‍ය ජලයේ බන්ධන කෝණය කීයද? අංශක 104.5. ඇමෝනියා වල අංශක 107යි. දැන් බන්ධන දිග වැඩි වෙද්දි කෝණය මොකද වෙන්නේ සාමාන්‍යයෙන්? අඩු වීම සිද්ධ වෙනවා. right? එතකොට එහෙමනම් 104.5ට වඩා කිසි කරදරයකින් තොරව මට කියන්න පුළුවන් කාද? H2S කිය අඩු වීම. ඒ කියන්නේ ජලයට වඩා බන්ධන දිග H2S කිය අඩු නිසා මේ වැඩි නිසා H2S කිය බන්ධන කෝණය අඩු වෙනවා. H2S වඩා H2S ගේ බන්ධන දිග වැඩි වෙනකොට අන බන්ධන කෝණය අඩු වෙනවා. ඔක්කොම එකම ආකෘතියනේ. හරි. ඒගොල්ලන්ගේ බන්ධන ස්වරූපය ලිව්වොත් මෙන්න මේ ආකාරයට ජලය ඉන්නවා.
හරි එක සැර දෙකක් තියෙනවා ඔක්සිජන් සල්ප සෙලනියම් සියලු දෙනා එකම කාණ්ඩේ 16 වෙනි කාණ්ඩේ එතකොට මෙතන ඔක්සිජන් වෙනුවට සල්පාවත් සල්ප වෙනුවට සෙලනියම් ආවත් එකම විදිහ තමයි පෙන්වුම් කරන්න පුළුවන් ඔන්න ඔය විදිහ එතකොට එහෙමනම් එතන මට බය නැතුව කියන්න පුළුවන් මොනවද බන්ධන දිග වැඩි වෙනකොට බන්ධන කෝණය මොනවා වෙනවද අඩු වෙලා යනවා ජලයට වඩා එක්ස්ප්‍රෙස් කී අඩු එක්ස්ප්‍රෙස් වඩා කාගේද එක්ස්ප්‍රෙස් සී කී අඩුයි අපි යනවා එතනින් ඉස්සරහට ඊළඟට මට ලේසියෙන් ගන්න තියෙන දැන් ඉතුරු අය එතන මම pH 3 වලියලා ඊළඟට තමයි NH 3 වලියන ඒ මොකද pH 3 ගේ බන්ධන දිග වැඩි එතන NH 3 ට වඩා බන්ධන කෝණය මොකද අඩු වෙලා හැබැයි ඉතින් ජලයේ තරම් අඩු වෙන්නේ නැහැ ඒක පොඩි දෙයක් ඕනනම් මම කියන්නම් බන්ධන දිග වැඩි විට මොකද වෙන්නේ බන්ධන කෝණය මොනවා වෙනවද අඩු වෙලා බන්ධන කෝණය අඩු වෙලා එතකොට මම මේ අවකාශය පාවිච්චි කරන්නම් ऑक्सीजन हाइड्रोजन अतर बांधन दिखे वही भागे ना और नए भागे हाँ ये तो कुछ सेलेनियम का तो तेम उधर तो मत दिखा मत इधर नहीं तीन उन नए लिखा बांधन दिखे वही दिखती कौन है अनिवार्य मुकुट वेंटी आडवेला है भाई ये तो एक हरी के तर और दूर तक जा उन मांगों इतने कमा राइट द विद्युत ऋणतावे विद्युत ऋणतावे करे प्रधान वशेन बलपान साधक मनोद विद्युत ऋणतावे करे प्रधान वशेन बलपान साधक मनोद नंबर वन कौद एक कौद एक मुहूं करने के लिए मत इधर मैं आएगी मुहूं करने बाला गिने एन टूट मुहूं करने ये इधर एम नेतन एसपी अतर में गत्तो नाइट्रोजन के मुहूं करने एन टू आवास तावेदी मुकद्दे अतर මොම් කරන්නේ SP. එතන SP වලදී විද්‍යුත් ධනතාවය වැඩිම වෙනවා. NH3 ගත්තොත් මොකද මොම් කරන්නේ? SP3. N2H2 කියන්නේ මෙන්න මෙයා කියලා පිළිගන්න පුළුවන් නේද? එතන එතනදී මොම් කරන්නේ මොකද වෙන්නේ? SP2 බව පෙන්නන. මේ view එක ගන්න ඇත්තටම පුළුවන්කම තියෙනවා. ඊළඟ එක එන්නෝ එන්නෝ මෙන්න මම අඳිනවා නයිට්‍රජන් වත තනි ඉලෙක්ට්‍රෝනය. ඊගේ මොහොම් කරණයත් අපිට ගන්න වෙන්නේ sp2 කියලාම තමයි. හරි. NO2 ගේ view එක අපෝ ඇඳලා තියෙනවා. එයාගේ ස්ථායි view මේ විදිහට ගන්නෙ මෙන්න මෙයාව. එතන මේ තනි ඉලෙක්ට්‍රෝනයක් තිබ්බත් ඒක විකර්ෂක ඒකකයක්. එතනත් මොහොම් කරණේ කුමක්? sp2. දැන් සාමාන්‍යයෙන් විද්‍යුත් ඍණතාවයේ අනුපිළිවෙල එන්න ඕන කොහොමද? sp තමයි වැඩි. ඊළඟට sp2. ඊළඟට අඩුම sp3. පිළිගන්නවද? එතකොට ඔය ඉන්න සෙට් එකේ කවුද එතකොට අඩුම විද්‍යුත් ඍණතාවයේ පෙන්න? sp3 පෙන්නන එකම එක්කෙනෙක් ඉන්නවා. කවුද? NH3 ඊට පස්සේ ඊළඟට යන්න ඕන කවුද sp2 set එකට sp2 set එකේ ඊළඟට බලන්න වෙන්නේ ආරෝපණ මොහොම් කරන සමාන විට අපි බලනවා මොනවද ආරෝපණ ආරෝපණ බලද්දී ඔයගලන්ට පේනවා මෙන්න මෙතන ධනාරෝපණයක් තියෙනවා. ඒතර ඒ සෙට් එකේ වැඩිම එක එයා බව පේනවා. වැඩිම එක එයා බව පේනවා.
right? වැඩිම කෙනා එයා බව පේනවා මේ මෙතන ඉන්න sp2 set එකේ සමා වේ මගේ අතින් නැහැ sp2 set එකේ 2h2 no විතරක් නෙමෙයි no2 මෙන්න මේ තුන් දෙනාගෙන හරි අපිට වැදගත් වෙන්නේ මතු පිට තියෙන ආරෝපණය ඒතකොට වැඩිම එක no2 බව පේනවා ඉතුරු දෙන්නගෙම නයිට්‍රජන් ආරෝපණ නැහැ මෙයාගෙත් නැහැ මෙයාගෙත් නැහැ එන ඊළඟට මට බලන්න වෙන්නේ ඔක්සිකරණ අංකය ඔක්සිකරණ අංක බලනකොට මුගි ඔක්සිකරණ අංකේ න ඍණ 1යි මෙයාකාගේ ඔක්සිකරණ අංකය ධන 2 බව පේනවා එනං ඉතින් මෙතනදි මට N2H2 අරගෙන ඊළඟට NO අරගෙන ඊළඟට NO2 ට යන්න වෙනවා ඒතර මුහුම්කරණය SP ලෙස සලකලා කවුද N2 උඩටම ගන්න හැබැයි පුතා ඔය අපිට ඉගෙන ගන්න තියෙන තියරිය එක උඩනේ අපි ඔය උත්තරයට ගියේ. නමුත් ප්‍රායෝගිකව ගත්තොත් දැන් මේක හරියා වරද ගන්න එපා මේ උත්තරේ ඔයාලා ලියලා තිබ්බා මේක හරියි. හැබැයි හරියටම හරි උත්තරය ඔක නෙමෙයි. හරියටම හරි උත්තරේ මෙන්න මේ නේ. NH3 N2H2 ඊළඟට N2 ඇවිල්ලා NO NO2 වෙයි. नाइट्रोजन ඔය කළු පාටින් লীලා තියෙන එකත් හරි නිල් පාටින් লীලා තියෙන එකත් හරි එකක්වත් ලිව්වේ නැත්නම් ඉතින් බැරි අපි ලිව්වේ වෙන බූතන හරි සංක ඊළඟකේ ඔන්න තියෙනවා ඔක නම් මට කාලෙ ගන්න තරම් දෙයක් නැහැ ඔබ උත්තරේ ඔයගලම දැනීම කර දාගන්න පුළුවන් එහෙම නැත්නම් ඊළඟ එකත් ඉතින් අපි අර ගිය සතියේ ඊට කලින් සතියේ දිගටම වගේ මේ කතා කරපු එකක් ඉන්න මම ඒකත් එක්ක වැඩි ඔට්ටු වෙන්න යන්නේ නැහැ. හරිද? මේ බලන්න. හදන්න ඕනද වා? හදන්න ඕනද කියලා විතරක් අහනවා. කවුරු හරි කියනවා නම් මම හදලා වෙන්නම්. දැන් මෙහෙම අයියා. දැන් මෙතන අනේ අපිට හදලා පෙන්නන්න කියලා කියන ලැජ්ජ වෙන්න ඕන. තමසල පන්තියකට එන්නේ. ඔක්කොම දන්නවා නම් මොල්ලා අපිට පන්තියෙ ගෙදිටලා ඉන්නවා. එහෙනම් මොනවා හරි දන්නේ නැත්නම් මේක හදලා පෙන්නන්න ඕන නම් ගාන නෙමෙයි. ගානේ කන්සෙප්ට් එක තේරුම් ගන්න ඕන නම් විතරක් මට කියන්න මං තක් ගාලා මෙතන නැතුව එළිය හදලා පෙන්න. පෙන්න. ඔකලියු අවලක්ුන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ. ඒකත් අවලක් නැහැ නේද? ඒක දැන් අර පට්ට ගහපු ප්‍රශ්නයක් නේ බං. ඒක ඇති කේල් බලක් නැහැ. ඔය උත්තර ආවද කියලා පොඩ්ඩක් නිකන් බලන්න ආර්ති 51ක් වගේ අන්තිම. ආව නැත්. ආව නේ. ඔය ශ්‍රේණි දෙක අඳුර ගන්න පුළුවන් මොනවානේ බාම පාෂන් කියලා. බැරුව گیا۔ දැන් අපිට කියනවානේ මෙන්න මේ මේ රේඛා ශ්‍රේණියේ 690 තියනවලු A1ට මේ රේඛා ශ්‍රේණියේ B1ට තියනවලු 1302ක්. විතර 690 වෙනවා කියන්නේ 800ට අඩුයි දෘශ්‍ය කලාපේනි. විතර ඔක බාම කියලා බේන්න ඕන. හරි. ඒක බාම. විතර මේගොල්ලෝ පාෂන් බව වේන. ඒතර ඒක ඇල්ල හරි කියලා මම උපකල්පනය කර. right. හා. දැන් මොන හදන්න ඕන ගන්නද? මොනවද? ඔයගොල්ලෝ ගාව පේපර් එක නැති වුණාට කමක් නැහැ. හොඳට බලන්න. මේකේ කියන දේ.
වායුමය පද්ධතියක SO2 SO3 තියෙනවා. පේනව නේද? දැන් සම්පූර්ණ අවධානය මෙතනට දාගෙන ඉන්න. මේක වෙනම විදිහක ප්‍රශ්නයක්. හරිද? වායුමය පද්ධතියක SO2 SO3 යන වායු දෙක පමණක් ඇත. එහි මුළු ස්කන්ධය 1.12 ග්‍රෑම් වේ. පද්ධතිය තුල right අඩංගු සංඝටක වල එකසරි ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව අතර අනුපාතය කොච්චරක් කියලාද කියන්නේ 17ට 16ක් කියලා කියන්නේ. ඒතර SO2 සහ SO3 වල ස්ථායිම ලුයිස් ව්‍යුහ මේවා කියලා පිළිගන්නවද? මේක හැමෝම හරියට ලියන්න ඇති කියලා මා හිතනවා. ඊට පස්සේ ඔන්න මම ගාන හදන්න ඕන කරන ප්‍රවේශයේ ගාන මොකක්ද? SO2 මවුල x තියෙන බවත් SO3 මවුල කොච්චරද y තියෙන බවත් ගන්න. දැන් කලබල වෙන්න. SO2 අණුවක එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් නම් තියෙනවා? 1යි 2යි 3යි 4යි දැන් කොට SO2 මගින් එකසාර. උගේ මවුල x නම් තියෙන්නේ. 5 x මවුල එන්න ඕන නේද එතනින් එකසාර? 1 90ක එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් 5ක් තියෙනව නේද? SO2 90. ඒතර SO2 x අණු සංඛ්‍යාවක් මවුල සංඛ්‍යාවක් තියෙනව නම් අනිවාර්යයෙන්ම SO2 මගින් එකසාර එන්න ඕන කොච්චරද? 5 x ප්‍රමාණ. right? ආයයි වයි මවුලේ එහෙම නේද? එතන මුළු එකසාර ප්‍රමාණය මෙතනින් එකතු කරලා ගත්තොත් කොච්චරද? 5x ධන 6යි වයි මවුල කියලා ගන්න පුළුවන් මුළු එකසාර ගන්න. එකගයිද ওই වැඩේට? right. ඊට පස්සේ SO2 අණුවක බන්ධන ගාන බලපල් 1යි 2යි 3යි 4යි. SO3 අණුවක බන්ධන ගණන ඔය විදිහට 6ක් බව පිළිගන්නවද? right. ඊතර මම ඒවා ආපහු මකලා දැන්. දැන් ඔයාලා දෙක තේරෙයි. ඊළඟට ඔන්න මම දැන් ආයෙ ලියනවා මෙහෙම. SO2 මගින් බන්ධන යුගල් කීයක් එන්නවද? SO2 මවුල තියෙන x ප්‍රමාණයක් එකක 4ක් තියෙනවනේ. එතන 4x මවුල කියලා පිළිගන්නවද? ඊළඟට SO3 මගින් බන්ධන යුගල් කීයක් සෙට් වෙන්න ඕන? මේ එක 10 නම් මොකද වෙන්න ඕන? y ප්‍රමාණයක 6යි y මවුල එන්න ඕන නේද? එහෙමනම් මුළු බන්ධන යුගල් ගණන 4x ධන මොකද්ද? 6යි y මවුල එන්නේ පැ. දැන් ඔන්න මම හොයාගෙන තියනවා මුළු එකසර ගණන මුළු බන්ධන ගණන. දැන් ගානේ දත්තවලට යන්න තියෙනවා. දැන් මෙන්න මම බෙදනවා එකසර සහ බන්ධන. මෙතන අනුපාතය අපිට කියනවා කීයද? 17ට 16යි. right.
දාහතර දාසය එහා පැත්තේ පේනවා එකසර තියෙනවා කොච්චරද පහයි එක්ස් ධන හයයි වයි බන්ධන තියෙනවා කොච්චරද හතරයි එක්ස් ධන හයයි වයි එමනම් පහයි එක්ස් ධන හයයි වයි බෙදී හතරයි එක්ස් ධන හයයි වයි නේද දැන් ඉතින් මෙතන පොඩි විසඳා ගැනීමක් තියෙනවා අපි බලමු මේ සම්බන්ධතාවය විසඳක හරස් ගුණිතයට යන්න හරස් ගුණිතයට ගියෝ 17 වරක් 4 කීයද කියලා බලන්න 17 ව දෙකක් 34යි 34 ව දෙකක් කීයද 60 එතකොට 68යි x දන්න එන මේ මුළු එක 17ෙන් වැඩි කරන්න යන්න එතන මොකද වෙන්නේ 17 වරක් 6 කී බලන්න 17ව 10ක් 170යි 5 85යි 85ට 17ක් එකතු කරන්න කීයද 102යි නේද 85ට 15ක් එකතු වුණොත් 100යි නේ රයිට් තව දෙකක් එකතු වෙන්න බෑ 17ක් එකතු වෙන්න එතන කීයද 102යි y සමානයි 16වරක් 5 හරස් ගුණිතය හරස් ගුණිතය රයිට් 16වරක් 5 80යි x 16 වරක් 6 කීයද 96යි y එමනේ දැන් මට පුළුවන් 96යි y මේ පැත්තට ගේන්න 68යි x කොහෙද අනිත් පැත්තට තල්ලු එතකොට 102 න් 96ක් ගියාම 6යි y කියලා එමනේ එමනේද එතකොට ඒත් එක්ක මොනවද යැති 80 න් 68ක් ගියාම 12යි x කියලා. මොන උතරින් මට ලැබෙනවා y සමානයි කීයද? ඇහින්නේ. y සමානයි කීයද? ඇහින්නේ නැතුව. 2යි x සමාන. දැන් වැඩි මාරලි එතකොට එහෙමනම් දැන් මට SO2 මවුල ගණන x මවුල ලෙස SO3 මවුල ගණන මොකක්ද 2x මවුල ලෙස ගන්න පුළුවන් නේද හරි SO2 මම x කියලා අරන් තියෙන්නේ SO3 y කියලා අරන් තියෙන්නේ දැන් y කියන්නේ 2x නම් ගේමක් නැහැ SO3 මවුල ගන්න කොච්චරද 2x ලෙස ගන්න දැන් ගේම ෆිනිෂ් බම් SO3 වල SO2 වල මৌলিক ස්කන්ධ දන්නවද SO2 වල කීයද මৌলিক ස්කන්ධ අටයි සල්ප 32යි ඔක්සිජන් 32යි එකතු නම් කීයද 64යි ග්‍රෑම් මৌලයට SO3 කීයද තව ඔකට 16ක් එකතු වෙනවා එතකොට 80යි ග්‍රෑම් මෞලේ දැන් බලන්න මම කරන දේ හරි 64යි x ධන 80 වැඩි කිරීම 2යි x සමානයි මුළු ස්කන්ධේ දීලා ඇටි කොච්චරද කොච්චරද 1යි දශම කොච්චරද 1යි දශ 2 රයිට් එතන මේ පැත්තේ මම මොනක දා ගන්නවා 1යි දශම 1යි රයිට් දැන් 80 දෙකක් කීයද 80 ඒවා දෙකක් කීයද 160යි 64යි කීයද 160යි 64යි කීයද 224යි නේද එලකිරි 224යි x සමානයි 1යි දශම 1යි හරිද දැන් මම මේක 112න් කැපුවොත් 0.1 දශම 0.1යි මෙයාව 2යි එමන x කියාගේ මට ලැබෙනවා කොච්චරද 0.0 දශම 0.1යි 0.5යි මවුල දැන් ඉතින් ඊටාම සරලව SO2 තියෙනවා කොච්චරද 0.0 දශම 0.1යි 0.5යි මවුල ප්‍රමාණය
SO3 තියෙන කොච්චරදී වගේ දෙගුණයක් විද්‍යුත් දෙශම 0.1යි මවුල ප්‍රමාණය. ඒකකද මේ වැඩේට? පැහැදිලි? අවබෝධයි? හරියට ඔලුවර ගත්තනම් වැඩේ ඉතාම සරලයි. මට ඉස්සරහට යන්න. හරි. දැන් ඔය ගන්න තනියම හදපු කවුරු හරි ඉන්නවා. ඔබලා. හද. හද. තුන්දෙනෙක්. උත්තරත් ආවා. බලාගෙන මොනවක් ලියන්න ඕනේ නැහනේ වැඩි තීරුණා නේ ඉදිරි ගිහිල්ලා ආය හදන්න පුළුවන් මම මේක මාකින් එක දාන්න අගාරුවා අනේ ඉදිරියට දාන්න පුළුවන් රෙකෝඩින් එකක් එක්කදා රෙකෝඩින් එක නේ මේක මේ ඔන්ලි මී දාලා ලයිව් යන්න තාටත් බලන්න බැහැ ඊට පස්සේ එතනින් එහාට මම නරන්න දෙයක් නෑ නේද මේ බලන්න දැන් SO2 තිබ්බා 0.0005යි මවුල නේද SO3 තිබ්බා 0.01යි මවුල right එතකොට ඒත් එක්ක දැන් එහෙමනම් මෙතනින් ඔයගොන්ට ලැබෙන ඔක්කොම ඔක්සිජන් මවුල ගන්න කොච්චරද 0.0005 ඔයගොල්ලන්ට දෙකෙන් වැඩි කරන්න වෙනවා ඒකට එකතු කරන්න වෙනවා 0.01 කියෙන් වැඩි කරලා තුනෙන් වැඩි කරලා. ඒතර මට උත්තරය ලැබෙනවා 0.04යි මවුල කියලා. ඒ පද්ධතියේ දැනට තියෙන ඔක්සිජන් පරමාණු ප්‍රමාණය. හරි? මේ තියෙන. දැනට ඇති ඔක්සිජන්. එහෙම නේද? දැනට තියෙන ඔක්සිජන් තමයි ඔය තියෙන්නේ. හැබැයි දැන් අපිට කියන්නේ මොකද්ද? ඕ පරමාණු ප්‍රමාණය පමණක් මොනව කරන්න වෙනවද? දෙගුණ කරන්න ඕන. දෙගුණ කරන්න නම් අලුතෙන් එකතු කරන්නත් ඕන මේ ප්‍රමාණයම නේද? රයිට්. ඔන්නේ. එය දෙගුණ කිරීමට අවශ්‍ය ඕ කිය 0.04යි මවුලම තමයි. හරි. දැන් එම නිසා එය අඩංගු O3 ප්‍රමාණය 0.04 බෙදෙන්න ඕන නේද 3. ඕක නේද O3 මවුල ගන්න. ඕක එක O3 පරමාණු sorry එක O3 අණුවක O පරමාණු 3ක් තියෙනවනේ. O3 අණුවක O පරමාණු 3ක් තියෙනවා. එතකොට අනිවාර්යෙන්ම හරි ඔක්සිජන් පරමාණු මවුල අපිට ඕන කරනවා 0.04 O3 ප්‍රමාණය හොයාගන්න. අවුලකින් තොරව මට ඕක 0.04 3ෙන් බෙදන්න වෙනවා. එමනම් එහි ස්කන්ධ එයාට මන්නේ එවනිස්සා O2 ස්කන්ධ 0.04 බෙදීම 3යි O2 වල මৌলিক ස්කන්ධයේ 16 වරක් 3 48යි ග්‍රෑම් මවුලෙට් කියලා ගන්න. අමල. ඔලියට අමල. අරමි දුක්කෝ. තප්ප අම්බුන දාන. දාන දාන දාන. පොඩි කාලයක් මතක තමා බිස්කට් දෙමෙක සුළු කරපුවාම කීයක් දෙන්නේ? ඔබ සුළු කරපුවාම කීයක් දෙන්නේ? ඔය අවසාන සුළු කිරීමෙන් ඔබට ලැබෙන අගේ මම අහන්න. 16 වරක් 4 කොච්චරද? දැන් 3න් 48 කැපුණා නම් 16යි නේද? 16ක් 4 කියන්නේ 64යි. නමුත් මෙතන ඩෝන කරන්නේ 0.64 ග්‍රෑම් නේද? පිළිගන්නවා නේද කතාව? 0.C.
හරි. දැන් මේක ඊළඟට බලන්න. ඉහත ඔක්සිජන් එකතු කිරීම සමග පද්ධති උෂ්ණත්වයේ පරිමාව නියත නම් පීඩනයේ කවර ප්‍රතිශතයකින් ඉහළද? මොකද ඒක? දැන් එකතු කරපු ඕසෝන් මවුල ගාන දන්නවනේ. නේ? පද්ධතිය තුල තිබිච්ච SO3 SO2 මවුල ගාන දන්නවනේ. දැන් අපි ඉන්නහන්නේ පීඩනයේ කවර ප්‍රතිශතයකින් ඉහළ යනවද කියන එක. ඉතින් උතනදී අර තාම සරලව මෙන්න මේ ගණන දිනුව ලියපෙන්න. TB සමානයි NRT මත. ඔය ක්‍රියාවලිය තුල දැන් මොනවද නියතව තියෙනවයි කියන්නේ? හරි. B නියතයි, R කොහොමත් නියතයි, T නියතයි. එමනම් මට කියන්න තියෙන්නේ පීඩනයේ අනුලෝම සමානුපාතිකයි කාටද? මවුල ප්‍රමාණය කියන කතාව බය නැතුව කියන්න පුළුවන්. ඒතර පද්ධතියේ මුලින් තිබිච්ච මවුල ගාන දන්නවනම් දැන් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මුලින් තිබිච්ච මවුල ගාන දන්න විට අලුතෙන් එකතු වෙච්ච මවුල ගාන දන්න විට අලුතෙන් එකතු වෙච්ච එක නිසා වැඩි වෙන පීඩනය ආ මවුල ප්‍රමාණයට අනුලෝම සමානුපාතිකව කොට ගන්න. එබැවින් ඊටම සරල. එතකොට මොන දැන් මෙන්න මම ලියනවා ආරම්භක මවුල ඔයගොල්ලෝ දන්නවා කීයද? 0.0005 ධන 0.01 කොච්චරද? 0.015 මවුල තියෙනවා. රයිට්. ඊට පස්සේ ඔන්න එකතු වූ O3 මවුල බලන්න. එකතු වෙච්ච O3 මවුල ගණන 0.04 බෙදීම 3යි. මට අවශ්‍ය නැහැ. හරි. ඔකසුළු කර කර. මොකද කවුරුත් අහලා නැහැ නේ එකතු කරපු O2 මවුල ගන්න O3 මවුල ගන්න. ස්කන්ධයක් විතරයි කලින් අහලා තිබ්බේ. එතස මම ඔකසුළු කරන්න යන්නේ නේ. හරි. එතකොට මෙහෙමනේ පුතා. රයිට්. ඔන්න මම එකපාරට. එබැ නිසා පීඩනය ඉහළ ගිය මොකද්ද අපිට ඕන කරන්නේ? ප්‍රතිශතේ 0.015ට නොවේ 100ට 100ක පීඩනයක් තිබ්බේ. අලුතෙන් එකතු වෙච්ච මවුල ප්‍රමාණය 0.04 බෙදීම 3යි නොවේ. ඊට අදාළව වැඩි වෙච්ච පීඩනයට හොයන්න තියෙන්නේ. ඉතා සරලයි. හරි. 0.015ට තමා 100ට 100ක පීඩනයක් තියෙන්නේ. අලුතෙන් එකතු වෙච්ච ප්‍රමාණය 0.04 බෙදීම 3යි. ඒකට කීයද කියලා තමයි හොයාගන්න තියෙන්නේ. අච්චරට මෙච්චර නම් එච්චරට කොච්චර. දැන් සුළු කිරීමක් සෙට් වෙනවා. ඉතින් එච්චර ලේසි නෑ වෙන්නේ. මේ බලන්න හතරින් වැඩි වුණාම කීයද? 104යි. යටට 0.045යි. ඕක තමයි සුළු කරලා ගන්නෙ. හන්දන්නේ 400 බෙදීම 45 නේද? 445න් බෙදුනාම කීයක් වගේ දෙන්නේ? 109ක්. ඔකේ දෙන්නේ මම දන්නේ කියලා. සිර කියද 80ද? සිර 80ක් කෙනා. අනේනේ. 4000 බෙදීම 45 නෙන්නේ. විද විතර. 400 බෙදීම 45 නෙමෙයි එන්නේ. 1000ෙන් වැඩි කරන්න එපා. 1000ෙන් වැඩි කරපුවාම 4000යි. 4000 බෙදීම 45 නෙමෙයි. සමා වෙන්න. වරද මගේ ඇති අනෝම එතකොට තන අගේනවා 188යි කියද්ද මන්ද කියන්නේ කැලේකින් ගහලා කියන්න මට බැසුළු කර කර 88යි හරියට 88යි 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 හරි ඊට ගණනය කිරීම තුල භාවිතා කළ උපකල්පන මොනවාද? මොනවාද? පළවෙනිම එක තමයි වායුන් මොන බව? පරිපූර්ණ. ඊළඟට O3 සමග SO2 කවුද? SO3
මොනවා නොකරන බව ප්‍රතික්‍රියා නොකරන බව වෛද්‍යක තමයි කියන්නේ right ඊළඟ එක ඕනද ඕනේ නැහැනේ තනිකර අමු තියරි සෝඩියම් හයිඩ්‍රජන් ජලයත් එක අවුලක් නැහැනේ පොත බලාගෙන ලියන්න තියෙන්නේ පොටෑසියම් ඔක්සිජන් මොකද වෙන්නේ පොටෑසියම් ඔක්සයිඩ් හදනවා පෙරොක්සයිඩ් හදනවා සුපෝක්සයිඩ් හදනවා හරි ඊයේ අන්තිමට ඔබ කිව්වා මතකද ඉnde වැඩි ඉතින් මෙන්න ප්‍රශ්න ඕක ඇවිල්ලා හරිද අපි දුක ලංකාවේ පළවෙනිය වෙන එක ඉන්නවා කියලා මොකා හරි කිසියම් අවුරුද්ද ඌට දුන්නා ඌ එක පාර ඇඳරේට ටිකක් කලබල නැතුව පැත්තකට ගිහිල්ලා කල්පනා කරොත් හැබැයි ඌ මේකට උත්තරේ හොයනවා හරි දැන් මම උත්තර කිව්වට පස්සේ තමසලා කල්පනා කරයි ඇයි යකෝ අපිට ඒක හිතුන්නේ නැත්තේ කියලා ඒක තමයි කතාව රයිට් ඒක තමයි මෙතන තියෙන අර්බුදය දැන් හරිද මම මේකේ වෙනම පිටුවක් විවෘත කරගන්න දැන් මේ එතන තිබිච්ච ගාන අමතක කරා ගාන අමතක කරන්න ඒක තිබ්බේ දෙකයේ ගෑස් B gas බවට පත් වෙන ගන්න. දැන් මෙන්න මේක චුට්ටකට ඔලුවට ගන්න. ආරම්භ ප්‍රතික්‍රියා කරන ඉතිරි කියන ගනුදෙනුවට මම එන්නේ. හරි. ආරම්භයේ A වල පීඩනය P1 කියලා ගමු. එහෙම වුණොත් B වල කිසිදු පීඩනයක් නැහැ නේද? අය ඔකේ ඒ ගාන දීලා තිබ්බේ ATM හරි මොනවා ප්‍රතික්‍රියාවේදී මම හිතනවා මෙයාගේ 2p2 වැය වෙනවා කියලා. ඒ මොනොත් මෙයාට එක තුන පීඩනය කොච්චරද? p2 නේද ස්ටොයිකියෝමිතිය අනුව 2ට එක නේද ස්ටොයිකියෝමිතිය? 2ට එක ස්ටොයිකියෝමිතිය අනුව ඒක නේද වෙන්නේ? රයිට්. ඒතර ඔයගලන්ට ඒක තේරෙන්නේ. ඒතර එහෙමනම් අවසාන පද්ධතියේ ඉතිරි ටික මේ ලියන විදිහ කියලා පිළිගන්නවනේ. p1 ඍණ 2p2 තමා ඒගේ ඉතිරි වෙලා තියෙන පීඩන. B ගේ ආංශික පීඩනය මොකක්ද? P2. දැන් ඔය ටික හරි. ඔය කතාව තේරෙනවද? දැන් කොහොම තිබි? කොහොම තිබි? මං ආයේ මෙයාවම ලියනවා. 2A gas D gas බවට පත්. මම දැන් මම කරන වැඩේ හරියට අල්ල ගන්නා. හරියට අල්ල ගන්න. ඔන්න මම ලියනවා ආරම්භක PA සමානයි P1 ඊළඟට ඉතිරි PA සමානයි P2 ඉතිරි වෙලා තියෙන ඒවල ආංශික පීඩනය අම අවස්ථාවක ප්‍රතික්‍රියා කළා. දැන් අතන තියෙන ඉලක්කන් දිහා බලන්න එපා. පේනවද? උඩේක පේනකොට විකාර හිතෙන ඉඳ තියෙන නිසා මම ඒක නොපෙනෙන තත්ත්වයට පත් කරා. රයිට් ඒක ඇතුලේ මට පෙන්වන්න ඕන කලේ හරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට වෙන දේ අනුපාතත් එක්ක වැඩේ වැඩ කරන විදිය. දැන් මේ මම යන්නේ ඊට වඩා ඒක තීරුම් අරගත්තට පස්සේ තව දේ ඉතිරි. ඊළඟට දැන් ඔය පද්ධතිය ඉතිරි කියන්න බැහැනේ. PB P3 කියලා ගන්න. දැන් මම කරන දෙයට චුට්ටක් හොඳින් නැහැ මොකද මම අහනවා වැය වූ PA මොකක්ද බලන්න කියලා වැය වූ PA මොකක්ද ඔය තියෙන ඉලක්කන්නේ ආරම්භයේ තිබිලා තියෙනවා P1 ඉතිරි වෙලා තියෙනවා P2 එන වැය වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා බලන්න කොච්චරද P1 ඍණ P2 නේද වැය වෙලා තියෙන්නේ දැන් අද උදේ එනකොට රුපියල් 1000ක් තිබ්බා. දැන් තියෙන්නේ 250යි. වැය වෙච්ච ප්‍රමාණය කොහොමද හොයන්නේ? 10න් ඉතිරි වෙලා තියෙන 250 අඩු කරපුවාම 750යි කියලා එනවා නේද? ආ. ඉතින් සරලයි කතා. හරි. ඉතර වැය වූ PA on. PA වල දෙකක් වැය වෙන විට B වල හැදෙන්නේ කොච්චරද? ඇහෙන්නේ.
එහෙනම් නිපද වූ PB කොච්චර P1 ඍණ P2 බෙදීම දෙක ඒක සමානයි P2 නේ දියවල වීදනය ඔක නේද දැන් මං යනවා එක අන්න ගුරුඩ බඳුනක් තුල ඕම් පේනවා ඔයාලට මේ දුෂ්ණත්වය ඇති ඒ වායුව පහත පරිදි විකට නෙවේ හරි පහත පරිදි විකට නෙවේ ඉතර දෙකයි AB වෙනවා කාලය සමග පද්ධතිය මුළු පීඩනය වෙනස් වෙන අයුරු දීලා තියෙනවා හරි ඒ වගුව දැක්කහම තමයි අර නිකන් මොකද වෙන්නේ අපි නිකන් බය වෙනවා ආපු මේ මොකද්ද බල මේ වගේ ඊට පස්සේ ඒහි ආරම්භක පීඩනය ඒහි ආංශික පීඩනය බිහි ආංශික පීඩනය අතර සම්බන්ධතාවයන් ලියන්න එතන ඔන්න මම දැන් ආයෙ ලියන හරි ඒහි ආරම්භක පීඩන මං සලකනවා පීඩන ඒහි ආංශික පීඩන ඒ කියන්නේ ඉතිරි වෙලා තියෙන පීඩන ඒක P2 කියලා ඊළඟට බිහි ආංශික පීඩනය P3 කියලා ලියලා. ලියලා දැන් ඊළඟට මම කියන්නේ P3 සමානයි P1 ඍණ මොකක්ද? P2 දෙදින. ඔන්න. ඔච්චරයි උත්තරේ. රයිට්. ඕක ලියපිදී ආයෙත් आयम केवल आरंभक දෙපතන ස්ටොයිකියෝමිතිය අපිට පේනවා දෙකට එකයි. එහෙමනම් වැය වෙච්ච PA වලින් හරියටම භාගයක් වෙන්න ඕන මොනවද? නිපද වෙන P. ඒ නිසා P1 ඍණ P2 බෙදීම දෙකයි කියලා අන්න. පරතරයේ අපිට සම්බන්ධතාවයේ දැරෙන්නේ ඕ කාර්යයට කරපු කවුරු හරි ඉන්නවද? මට මෙච්චර කාලයකට හම්බුලා මේ 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 ගාන මම දෙන මෙතන 10 වෙනි පාර හරි ඕක ඇත්තරම ගේමක් තියෙනවා නමුත් ඉතින් අන්තිමට බලපුවම අඩි දැන් කොහෙද ඔය ඔය මං කියලා දුන්න එක තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවද නෑ නේද දැන් ආරම්භක ඒවල පීඩනය තියෙනවා ඉතිරි වෙච්ච ඒවල පීඩනය තියෙනවා ආරම්භකයෙන් ඉතිරිය කඩු කරපුවාම වැය වෙච්ච PA එන්නේ නැද්ද? ඉතර ස්ටොයිකියෝමිතිය අනුව 2A ට B නේද හැදෙන්නේ? ඒවල දෙකක් වැය වෙලා B වල එකක් හැදෙන එක නේද වෙන්නේ? ඉතින් හත් දෙයනේ එහෙමනම් ඊටාම සරලව කියන්න තියෙන්නේ ඒවල වැය වෙච්ච අගේ යම් අගයක්ද ඉන් හරි අර්ධයක් කාට ලැබෙනවයි කියන්නේ? පීඩ ලැබෙනවයි කියන්නේ. ඒතර ඒවල වැය වෙච්ච පීඩනය P1 ඍණ P2 කියලා ගත්තේ හරි p1 p2 p3 මොනවද කියලා තිබ්බනේ හරි p1 ඍණ p2 a වල වැවෙච්ච එක ඕක දෙකට බෙදනවා දෙකට බෙදුනහම මොකක්ද එන්නේ b වල ආංශික පීඩනය පැහැදිලි වැඩේ තියෙන්නේ ඔයාලා අර o level කාලේ බීජගණිතයත් එක්ක මහ ගොම්ම ගොම් සම්බන්ධතාව තමයි පාස් කරලා තියෙන්නේ හරි මේ වගේ චූටි එකක්වත් හිතාගන්න බැරි එකට එන්න right එතකොට දැන් මේක මේ මාර ගානක් වෙන්නේ මතක තියාගන්න ලංකාවේ ගණන් බැරි එවුන් ඉන්න ලංකාවේ නැත්තම් එහෙම වෙන්නේ නැහැ හරි ලංකාවට අර එන අමාරු සුළු කරන්න බැරි මොනවා හරි හරි කුක ඉරෙන ඔය මොනවා හරි බීජ සමීකරණ දුන්නාම එව්ව හදනවා මේ වගේ එක
इन केदवा उधर P3 समान है मगर P1 रिने P2 बेदी में देखा ही केले दे इट पास पद्धति मूल पीड़ने B के आंशिक पीड़ने A के आरंभ के पीड़ने अतर संबंध तावे अक्लबा दे कोड़े मामा ईलंगड़ लिए बने थे यहाँ तो को पद्धति मूल पीड़ने बने इतिरी पी ए दान पी बी के लिए करना मैं प्रतिक्रिया कर ला ए वाले आम किसी पी दने एक वैव नॉन वैव वाला इतुरी ने कर तीन वाले ए इतिरी काई पद्धति ये तो लतीन बी के यहाँ शिक्षक पी ने देखे कुछ तो पाम मुल्पी दने ना के लिए करना तो मैं किये ने कर उधर टाइम हम कंधे में तो लमाई ए वैव बनो ए प्रतिक्रिया कर अरुण प्रतिक्रिया बन दी ए वैव बनो ए वैव वेला बी है देनो ए वाला आरंभ के पीड़ने की यह खरी दी एक यह हरी दी वाला की हरी वैव बनो वैव उन्हें हम ए वाला किसी को पीड़ने का इतनी बनो इतनू ना आठ बात से राइट बी वाला त्याग किसी पीड़ने का तीन तो इतनी वेच चपी है सह हरी है दिच चपी बी के कत्तू करता हम मुकुट बुल पीड़ने ला बनो एक ला बिलिगर ना मुल पीड़ने वन्द मापली वा पी डॉट इतनी वेच मगर क्या बी ए बी टू ने ये मैंने दाना बी बी ए विला बी थ्री है बे प्रश्न कियो प्रश्न कियो प्रश्न किया पद्धति एम रुपी रहने बी के आंश के पीने सा एक मगर मगर आरंभ का पीड़ इधर में पी टू में तो न तीनी में आर्याने ना पी टू उतना त्याग करता ना तो आते आते अभी तो उतना आदेश कर गए ना काव द पी वन दिन मन किया ना इतने एम्बरेंड दिया तो ना अभी तो पहले तो में तो नहीं काव काव P2 ඔක්ක කරගන්න බැරිද කියන්නේ. දැන් P2 යදන්න බෑනේ P2 වෙනුවට P1 යදා ගන්න වෙනවා. හරි. P2 හලා ගන්න. එතකොට P2 ආදේශ කරගත්තොත් මොකද වෙන්නේ? කියන්න බලන්න. දැන් මෙහෙම ගියා නම් 2P3 සමානයි P1 ඍණ මොකද්ද? P2. P2 ඔක්ක කරගත්තා නම් මොකද්ද ඔයගලන්ට? P1 ऋण देखा है P3 के लिए ना तो एक ना तो right then वो ये लाभ के नाला में तन का आदेश कर पर इधर मुकुल P total समान मुकाद P2 ऋण वाले ना P1 ऋण देखा है P3 धन P3 අවසාන වශයෙන් මට ලැබෙනවා P1 ඍණ පව P පැරිලි වයි හයි එක ගයි වැඩේට අවබෝධයි सीधा प्रश्न है दे इलाके देखा अत्तरम मम आधार नहीं है आधार नेते देंगे वाला रोन करना संबंधता देखा तीन हो ये संबंधता देखा रावस्ता और दाला आदेश कर लो उत्तर का नहीं तरह तीन चलाए भी दबाव नहीं कर पेन करना काले तप्पर किए दी जा बेंगा हमने सीए काले तप्पर सी ये दी मैंने मैं किन्हें कहता राइट ये तो नहीं मुकद्दर करने को पी डॉट लेवल ला पी वन रीना पी थ्री
එතකොට උගේ ආරම්භක පීඩනය කියන්නේ 400යි 400 322 එන්න නම් දීවලාංශක පීඩනය හොයාගන්න පුළුවන් බැරි යකෝ සමීකරණ භාවිතා කිරීම දැන් මෙන්න මෙතන සම්බන්ධතාවයක් තියෙනවානේ මෙන්න මේ සම්බන්ධතාවයේ ඇසුරෙන් ඕනෑම අවස්ථාවක මොකද්ද ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මුළු පීඩනය ආරම්භ කේවල පීඩනය සහ බීවලාංශක පීඩනය අතර සම්බන්ධතාවයක් නැද්ද දැන් මොනවාම පළවෙනි තත්පර 100ට ගන්න. එතන එතන මුළු පීඩනය 322යි ATA කොහොමත් P1 අපි දන්නවා කීයද 400 කාලේ බිඳ. එතන 400යි ATA රින P3 කියන්නේ මොකද්ද? බලමු තියෙන. P3 කියන්නේ මොකද්ද? ජීවල ආංශික පීඩනය. එතන මම මෙතනට දානවා. මොකද්ද? P3. right. ඊට පස්සේ උතනින් මට ජීවල ආංශික පීඩනය ලැබෙනවා. ඉතාම සරලව 22ක් ගියාම කීයද 78යි නේද? 78යි. හරි. එතකොට එහෙමනම් කේවල ආංශික පීඩනය දැන් මොකද්ද කරන්නේ? අපව ඔබට මෙන්න මේ සම්බන්ධතාවය පාවිච්චි කරන්න දෙන්න. පුළුවන් නේද? එතනට ආදීප කරලා යන්න. එතන මම මොකක් හදන්න යන්නේ නැහැ. හරි. ඔච්චර තමයි මම මොකද කියන්නේ. එතන එතන කන්සෙප්ට් එක තේරුම්. අදුවට පස්සේ අමාරු. දැන් මම මේමයි ඔය જાතියේ ගණන් කීපයක් ඉස්සරහට ඔය කෝපමනේ මේ. ඔය විදිහට හිතන්න පුළුවන් වෙන වෙන විදිහේ ගණන් මොගොල්ලන්ට දෙන්න. ඒතර තනියම හදන්න වෙයි. හරි. ආ. ඊළඟට අනෝකටත් යන්න. අනෝකටත් යන්න. එනම් කාබනික සංයෝගයේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් අඩංගු වේ. මෙහි දහණයෙන් CO2 සහ ජලය ලැබෙනවා. ඒගොල්ල අතර මවුල අනුපාතයක ටිකක් කියලා කියන්නේ. දැන් ඉස්සෙල්ලාම මෙන්න මම කරන වැඩේ ටික එකඟද කියලා බලන්න. කාබන් n සංඛ්‍යාවක් හයිඩ්‍රජන් m සංඛ්‍යාවක් තියෙනවායි කියලා ගන්න. අරගෙන ඉවර වෙලා මේක මම වාතයේ දහනය කරන්න යනවා. මොකද කරන්නේ? වාතයේ ඉතා තදින් මෙයව රත් කරනවා. රත් කරනකොට කාබන් සියල්ල මොකක් වෙනවද? කාබන් ඩයොක්සයිඩ් වෙනවා. සමා වෙන තුන දෙකයි කියලා මී හරක ගන්න. එතන CO2 ට කීය දෙන්න ඕන කියලා බල බල n නේද එතකොට ආ මෙන්න මෙතනත් මම පොඩි උප්පර වැට්ටියක් කරා හයිඩ්‍රෝකාබනේ සූත්‍රය කාබන් n h කොච්චරක් කියලා ගත්තද 2m කියලා ගත්ත බලන්න ඒකේ තියෙන මට වාසිය right එතන මෙතන ජලය ලැබෙන්නේ 2m ද m ද H2 2m තිබ්බාම මට m ලැබෙනවා ජල. දැන් අපිට කියනවා නේද අනුපාතය 1:1 කියලා. අනුපාතය 1:1 කියලා කියනවා නේද? එහෙනම් ඉතින් මේ බලන්න. CO2 ට H2O අනුපාතය n ට m 1:1. ඒ කියන්නේ n සමානයි පැහැදිලිද? ඒතර එහෙමනම් ආරම්භයේ හරි සරලව මට කියන්න පුළුවන්. හරි. කාබන් එකට හයිඩ්‍රජන් කීයක් තියෙනවද? දෙකක්. ඉතියේ යුත් දැනට ඒ සම්බන්ධය මට පේන. ඊළඟට තව තොරතුරු දෙන්න. තව තොරතුරු දෙනවා මෙන්න මේ. කාබන් ඔක්සිජන් අතර සුගන්ධ අනුපාතය කොච්චරද? කොච්චරද? 15ට 4. මොනද මම මේ වැඩේ පාවිච්චි කරන්නේ. right. කාබන් ඔක්සිජන්. මම හොයන්න යන්නේ මොන අනුපාතද? මවුල අනුපාත. මේ බලන්න. ස්කන්ධ අනුපාතයේ තියෙන්නේ 15ට 4. මවුල අනුපාතයේ හොයන්න කාබන්ව මට බෙදන්න වෙනවා 12. මේ අකා මොකද කරන්නේ
දාසයෙන් බෙදන්න. ඇයි ඒ? ඇයි ඒ? ඔක්සිජන් වල මෞලික ස්කන්ධය 16යි, කාබන්ගේ මෞලික ස්කන්ධය 12යි. ස්කන්ධ අනුපාතයේ 15ට 4 නම්, හරි, ඔකේ පේන විදිහට ස්කන්ධ අනුපාතයේ 15ට 4 නම්, එතකොට කාබන් වල ස්කන්ධය 15ක් නම්, 15 12ෙන් බෙදනවා. රයිට්? ඔක්සිජන් කි මොකද කරන්නේ? 4 16ෙන් බෙදන. මේක මම ෂේප් එකේ පොඩ්ඩක් මේ විදිහට ගන්න. 60 බෙදීම 12 16 බෙදීම 16 වගේ දැනකට කි. ඒ මොකද්ද ඒ කරපු කුණුවක්ද? උඩයි යටයි දෙකම කීයෙන් වැඩි කිරීම. නෑ, පහෙන් නෙමෙයි වැඩි. නැති මෝල. කීයෙන්ද වැඩි කරන්න ඕන? 4. උඩයි යටයි දෙකම 4ෙන් වැඩි කරා. ඒතර 4වක් 4 16යි, 15වක් 4 60යි. දැන් ඔයගොල්ලන්ට වැඩි සරල උත්තරේ එනවද නැද්ද කියලා බලන්න. 60 12ෙන් බෙදුනහම 5යි 1. පැහැදිලි. දැන් උතනින් මට එනවා මොකක්ද ඒ? කාබන් ඔක්සිජන් අනුපාතය කීයද? 5. ඒ කියන්නේ C5යි O එකක් විය යුතු. දැන් ඔය දෙන්නගේ අනුපාත ගත්තට පස්සේ මට ඉතා සරලයි. එමනම් සරලම සූත්‍රයට යන්න. මොකද ආනුභවක සූත්‍රය. අන්න බලන්න. කාබන් 5යි, හයිඩ්‍රජන් 10යි. එකද? ඇයි දැන් අනිවාර්යෙන් ඔක්සිජන් එකක්වත් තියෙන්න බෑ. ඒ තියෙන ඔක්සිජන් එකට කාබන් 5ක් තියෙන්න බෑ. ඒතර කාබන් 5ක් තිබ්බොත් හයිඩ්‍රජන් තියෙන්න බෑ. ඒ වගේ දෙගුණයක්. එතකොට කාබන් 5ට හයිඩ්‍රජන් 10ට ඔක්සිජන් එක බව පේනවා. එකකයි වැඩේට. කාබන් ඇයි? දැන් මුලින්ම මම කියන්නම්. මම කරපේ. මම ගත්තේ කාබන්නේ හයිඩ්‍රජන් දෙකයි. දැන් මේක දහනය කරගෙන යද්දී මොනවද ඔයගොල්ලන්ට ලැබෙන්නේ? NCO2 MCO. ගාණය අපිට දත්ත වශයෙන් ලබා දෙනවා CO2 ජලයේ මවුල අනුපාතය 1:1 කියලා. එතකොට ඔන්න ඔයගලන්ට පේනවා NM අතර අනුපාතය 1:1. ඒකේ තේරුම N සමානයි M. ඒ අනුව මට කියන්න පුළුවන්. එතකොට කාබන් N හයිඩ්‍රජන් 2M කියලා නේ තියෙන්නේ. ඒතර එහෙමනම් CH2 තමයි එතන තියෙන්න ඕන අනුපාතය. ඊළඟට කාබන් සහ ඔක්සිජන් ගේ රයිට් ස්කන්ධ අනුපාතයේ 15ට 4ක් බව ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒතර මවුල අනුපාතයේ ගන්න දෙද්දී 15 12ෙන් බෙදන්න වෙනවා, 4 16ෙන් බෙදන්න වෙනවා. මොකද ඔක්සිජන් කාබන් වල මৌලික ස්කන්ධ මත. ඊට පස්සේ ඒක ලේසි කරගන්න උඩ යටයි දෙකම 4ෙන් වැඩි කරා නැත්නම් ඔය තියෙන විදිහට බෙදලා ගන්නත් පුළුවන්. කොහොම බෙදුවත් අපිට අන්තිම උත්තරේ එන්නේ 5ට 1යි කියලා. ඒ කියන්නේ කාබන් මৌල 5කට ඔක්සිජන් මৌල 1ක් කියලා පේනවා. ඒතර අනිවාර්යයෙන්ම මෙහෙම වෙන්න ඕනේ. එතකොට මේ පද්ධතියේ නැත්නම් මේ සංයෝගයේ නිශ්චිත වශයෙන්ම අවම වශයෙන් එක ඔක්සිජන් පරමාණුවක් තියෙනවා. ඒතර ඔක්සිජන් පරමාණුවකට කාබන් පරමාණු 5ක් තිබ්බොත් මෙතන අනුපාතය අනුව හයිඩ්‍රජන් කීයක් තියෙනවද? 10ක් තියෙනවා. සරලයි වැඩි. ඒතර ඔන්න C5 H10 O ඔයාලට අනුබලක සූත්‍රය. රයිට්. දැන් අපි ලියුවොත් එහෙම. අනුක සූත්‍රය. C5 H10 O වල යම් කිසි n ගුණාකාරයක් කියලා හිතමු. ආ. ලෙස සලප. දැන් මෙන්න මේ කෑල්ලේ අනුක ස්කන්ධ එකතුව කියපල බලන්න. 60යි 10යි 16යි. එකතුව කීයද? 86යි නේද? එතකොට එහෙමයි. 86යි n. ආසන්නව සමාන වෙනවා. මේකේ අනුක ස්කන්ධය කීයක් කියලාද කියන්නේ? 90ක් කියලා කියන්නේ. ආසන්නව සමානයි. පද්ධතිය කියලා තියෙනවා මෞලික ස්කන්ධය කීයද 90යි කියලා. ඒතර එහෙනම් ඉන්දියාගේ කීපල්ල කීයද? ඊටාම සරලව කයි කියලා. එතකොට මොකද්ද දැන් මුගේ අනුකසු C5 H10 ඕම් කෙර අන් ඒ ගණන් ටික ඇත්තටම අමාරුයි තමයි.
අමාරු නෑ හැදුවට පස්සේ නම් එකම දේ වාලා අර නිකන් මොකද කියන්නේ කියනවා disappointed අපි කියන ඇයි යකෝ මේක මට තනියම හදාගන්න බැරුව ගිය වගේ පුදුම ප්‍රීති ජනක හැඟීමක් අපිට අපි ගන්නේ අපි අපේ මත්තම ඔසවා තබ මතක තියාගන්න මෙහෙමයි right මේවා එම ලේසි නෑ අමාරුත් නෑ මේ කරන්නේ අභ්‍යාස කරන එක රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගානේ අර පොඩි දෙකක් නැත්නම් ප්‍රධාන කීයක් තරි කියලා අර තවත් එකක් තිබුණ අතර අවම ශක්තියට හේතුයේ H4 එකව කියන එක නෙමෙයි වෙන්න ඕන උපරිම ශක්තියට හේතුයේ H4 කියලා කිව්වා නම් හරි එතන අවම උපරිම පැටලිලා ඊට පස්සේ එතන පොඩි අර්ධයක් වෙනා ඉතින් ඒවල මේක තේරෙන්නේ නැති කියලා මම හිතනවා මම දන්නේ මේක මොනවා හරි හදන්න තියනවද ඔව් බෑද ඔය ගාන හදාගන්න මොකද ඔගේ කියන්නේ බලන්න ඔගේ බඳුනක් තියෙනවා එහා පැත්තේ රික්තයක් තියෙනවා එතකොට දැන් කරාමේ වහලා තියෙන්නේ right ඊළිය පින්න 1.2 10 5 ගන්න ඩෙසිමීටර 4ක හිස්සන එක හිර කරගෙන ඉන්නවා එළිය බීන්නේ කොච්චරද එක වැඩි කිරීම 10 5 පාස්කල් බව පේනවා right දැන් පේනවා එක වැඩි කිරීම 10 5 පාස්කල් බව පේනවා මේක ඊළඟට කියනවා හීලියම් මවුල ප්‍රමාණය හොයාගන්න මම ඕනේ නැහැ නේ කියලා හොයාගන්න කොහොමද නැහැ ඉතින් නිකන් ඕනනම් දානවා නම් n සමානයි මොකක්ද PV මෙදි මාර්කී ඉතින් ප්‍රශ්න එක දාන්නේ 1.10 5ද 1.2 1.10 5ද තීරණය දාන්නේ 1.2 10 5ද 1.10 5ද අඩු කියපල 1.10 5 නෑ නෑ අතුලේ තීරණය වැදගත් වෙන 1.2 ඔපිස්සන් එක ලොක් වෙලා තියෙන නේ 10 5යි පරිමාව වෙවිල ඒකට 4 වැඩි කිරීම 10 රින 3යි මම ඒක නැතුව මේ කියන්නේ ඒතර ඒත් එක්ක R වෙවිලා 8.3 1.4යි උෂ්ණත්වයේ කෙල්වින් RC එමනේද වැඩි මේක සුළු කරන්න තමයි තියෙන්නේ. එතකොට 10 බල ආසාවට කැපිලා යනවා. 4ට 4ක් කැපිලා යනවා. 1.2 වැඩි කිරීම 0.12.3 කියලා නේ. ඔක සුළු කරලා ගත්තාම හීලියම් මවුල ගන්න එනවා. බඳුන් දෙකේ උෂ්ණත්ව ඔය අගයන්ගේම පවත්වා ගැනීම. දැන් ඉතින් මේ බලන්න මේක ඇඹරෙන්න මොන ලම්බක්වත් නැහැ. ඇයි? වැඩි හුඟක් ලේසි. මෙතන උෂ්ණත්වයේ කෙල්වින් 400යි. මේ රික්තයේ කියන කේ උෂ්ණත්වයේ පැවැත්මේ කොහොමද කියලා ඔයාලා මගෙන් පෙරලා ප්‍රශ්න කරොත් මට යන්නේ නැමන් නැතු යන. එනකට කවුරුත් එහෙම අහන්නේ නැහැ. මොකෝ රික්තයක් ඇතුලේ කොහොමද යකෝ උෂ්ණත්වයක් තියාගත්තේ කියලා කවුරු හරි එකෙක් ඇහුවොත් ඉවරයි. ඉවරයි. එහෙම අහන්න පුළුවන් එකේ මෙතුවක් කාලෙකට මට හම්බෙලා නැහැ මමම හැමදාම සාකච්ඡා කරනකොට මම මේක කී කියන්නේ මරු වැඩේ රික්තයක් ඇතුලේ කොහොමද උෂ්ණත්වයක් තියෙන්නේ මුකුත්ම නැති තැනක අංශ නැතුව උෂ්ණත්වයක් තියෙන්න පුළුවන් පද්ධතියක උෂ්ණත්වය කියන්නේ පද්ධතියේ අංශුන්ගේ මධ්‍යන අණුක චාලක ශක්තිය පිළිබඳ එක්තරා ආකාරයක මින්වා මධ්‍යන අණුක චාලක ශක්තිය වැඩි නම් උෂ්ණත්වය වැඩි රික්තයක් කියන්නේ මොන රින්දක්වත් නැති තැන ඒක ඇස්සේ කොහොමද උෂ්ණත්වයක් තියෙන්නේ කියලා ඉතින් මමම මේක කියනවා හරිද අවුලක් නැහැ රසායන විද්‍යාව වගේ විෂයක එච්චර විෂය දැනුමක් ඕනේ නැහැ කියලා කාට හරි කියන්න පුළුවන් ෆිසික්ස් පිළිබඳ එච්චර මොකටද දැනගන්නේ අපරාධ මේලවල පාස් කොමා දැන් බඳුන් දෙකේ උෂ්ණත්ව මේ අගේම පවත්වා ගැනීම කරාමෙට මොකද්ද කරන්නේ කරාමේ තියලා අරිනවා ඇරියට පස්සේ මොකෝ වෙන්නේ ඔන්න දැන් මං කරාමෙත් අරිනවා
කරාමි හිල් කරා දැක්කත් දැන් බඩු මොකෝ වෙන බඩු පිටව හීලියම් රින්ගන කොහෙදද රික්තේ තියෙන බඳුන අස්සට දැන් මේක බඳුන් දෙකක්ද තනි බඳුනක්ද කියපල්ලා පොඩ්ඩක් මට බඳුන් දෙකක්ද තනි බඳුනක්ද තනි බඳුන ඇයි ඒ හැමතැනම උෂ්ණත්වය එකයි දැන් මට පුළුවන් මේක තනි බඳුනක් විදියට හිතන්න දැන් මං ගාන හදන්නේ නැහැ හදන්නත් එම ඔයාලට තනි විදියට කියලා හදන්න ඕන කරන දේ මම කියන දැන් මේක තනි බඳුනක් විදියට හැසිරෙන්නේ හරි උෂ්ණත්වයේ නියතයි දැන් එතකොට අනිවාර්යෙන්ම මෙතන මේ පීඩනේ 1.2 10 5 තියාගන්න තෝක පොඩ්ඩක් අඩු වෙන්න බලනවා නේද පීඩනේ අඩු වෙන්න බලනවා නේද එතන ප්‍රශ්නයක් තියෙනවා පීඩනේ අඩු වෙලා මොකක් වෙයිද 1 10 5ට සමාන වෙන්න පුළුවන් ඊට වැඩියෙන් තියෙන්නත් පුළුවන් මොනවා ඊට අඩුවෙන් තියෙන්නත් පුළුවන් මම මේ කියන කතාවට එකගද හරි ආයෙ මම කියනවා දැන් මේ බඳුනේ right उपकल्पने मौल गुलवाए बल अचल वायु मौल प्रमाण उष्णीमेंगे එතකොට කීයක් වේවි කියලා බලන්න. අනව හද. කීයක් වේවි කියලා බලන්න. right. 1.2 වැඩි 10.5 වැඩි කිරීම 4 සමානයි. අලුත් පීඩනයේ වැඩි කිරීම 6. කොහොම නේද? දැන් මේ 6ෙන් මම බුව කපනවා 0.2යි. ඒ පාර මට ලැබෙනවා P2 කොච්චරද? दशम अटाई दहाय पहाई देंग उन्न केलर मगर अतुल पीड़ने एलिय पीड़ने एट वड़ा आडुई ने दो उपकल्पने हरी ना वो उपकल्पने हरी ना अतुल पीड़ने एलिय पीड़ने एट वड़ा आडुई ने दे वेंड बुलो हम दे बै देंग मुग दे इतर आपके उपकल्पने निवैरदी दे वैरदी दे वैरदी मुलिक में गान हादनवा पिस्टने दशम अपत पात कुने ने किया हादले इवर वेला बांधुने अतुल पीड़ने होया गया ඔයාගෙන අපි පෙන්නනවා 1.8යි 10.5යි අඩු බාහිර වායු දෝල පීඩනය 1.10යි 5යි ඒක වැඩි පිස්ටන් එක පාත් වෙනවා දැන් අපි කියනවා අපේ උපකල්පනයේ වැරදි පිස්ටනේ පාත් වෙනවා එතකොට ඇතුලේ පීඩනය කීයද ඇහෙන්නේ නැහැ ඇතුලේ පීඩනය අලුත් වර්ගයේ කීයද නෑ 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 පිස්ටන් එක පාත් වෙන්නේ ඇතුලේ දශමට තිබ්බ හින්දානේ දශමට කියන්නේ අපේ උපකල්පිත පීඩනයක්ද බං මේක ඇත්තවෙ නෙමෙයි අපි හිතනවා පිස්ටන් එක පාත්ුනේ නැහැ කියලා පිස්ටන් එක පාත්ුනේ නැහැ කියලා හිතාගෙන හිටියාම දැන් එතකොට එහෙනම් මේ විදිහට ගාන හදපුවාම ඇතුළේ පීඩනය අපිට එනවා කීයක් කියලා දශමටයි 10.5යි ඒක 1.10 5ට වඩා අඩුයි වෙන්න බෑ එහෙනම් පිස්ටන් එක පාත් වෙනවා පාත් වෙලා අනිවාර්යයෙන්ම බඳුනේ පරිමාව යම් කිසි අගයකට අඩු වෙනවා අලුත් පරිමාව දන්නේ නැහැ අලුත් පරිමාව දන්නේ නැහැ අලුත් පරිමාව දන්නේ නැහැ එක දෙයක් තමයි. ඊරණේ 1යි 10යි. වා. මවුල ගන්න නේද? මොකද කරන්නේ?
මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? දැන් උෂ්ණත්වයේ නියතයිනේ. වෙනසක් උනේ නැහැනේ. එතකොට ඔතන අපිට ගන්න පුළුවන් නේද මෙහෙම? මොකද? පරිමාප අනුලෝමව සමානුපාතිකයි. දැනුත් ඉතින් අවුලක් නේද මොකක්ද දාන්න තියෙන්නේ v1 v1 සමානයි v2 v2 දා ගන්න තියෙන්නේ මොකුත්ම නැහැ හරි v1 v1 සමානයි v2 v2 දා ගන්න ආරම්භක වේදනේ කීයද 1.2 10 pi පරිමාව හතරයි ගණන දෙක අලුත් පීඩනය එක වැඩි කිරීම 10 5යි නොදන්නේ කමක් පරිමාවකම දැන් මොක සුළු වෙලා ගියාම හරිද v2 ගියා කියනවා මට 4.8යි ගණන දෙක ඒතර ඒකෙන් ගණන දෙසමීට දෙකක් මෙතනට තියෙනකොට මෙතන පරිමාව කොච්චරද 2.8යි ගණන දෙසීමේ ගණන අදට හරි හරි right ඉතින් කැල් පුළුවන් හරි ඔන්න ගන්න දැන් ඔයගොල්ලන් තේරෙනවා ඒ වගේ සුළු කිරීම අමාරු නැත්ද හරි මොකක්වත් නැත සුළු කරන්න කියලා දීපුත් නැත ගානේ කන්සෙප්ට් එක තේරුම් ගන්න නම් මෙහෙත් මෙහෙම හැදුවා රයිට් ඒක තමයි තේරෙන්නේ දැන් ආරම්භයේ අපි ප්‍රශ්න පත්‍ර හදන්න ආචාර්ය ආචාර්ය මන්ත්‍රී කොමාරී ඔය කිනිස්සුල කිනිස්ස සාපේ ඉවර වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. කිනිස්සුල කිනිස්ස සියලු ස්ටෑන්ඩ් එකේ සාපේ ആയി තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ විද්‍යා විශ්ව ධාරාව ඇතුළේ අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔය හැමතැනම ඔය අරුතේ තියෙනවා. ඒ කියන්නේ ගණන් පුළුවන් ඒවුත් නැහැ. විද්‍යාව පුළුවන් ඒවුත් නැහැ. ගණන් පුළුවන් කියලා ලංකාවේ उत्तरे दुलाकुलेटर उपकरण दुण අද වෙනකන් මුන්ගේ ඉස්කෝලවල හරිද හෝස් රයිඩින් කියන්නේ සබ්ජෙක්ට් එක දැන් හිතපල්ලක දැන් මුන්ගේ ඩ්‍රයිවිං ස්කූල් එකකට ගිහිල්ලා ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලාම මුන් උගන්වන්නේ හෝස් රයිඩින් ඇයි අලුතෙන් වාහන ආවට බෑනේ වාහන වදින්න කලින් අස්වැය වදින්න පුරුදු වෙන්න ඕන කියලා අස්වැය වදින්න පුරුදු කරනවා දැන් ලංකාවෙත් මං කියන්නේ ඉස්සෙල්ලාම කරත්තයක් පැදලා එන්න ඊට පස්සේ තමයි වාහන වදින්න දෙන්නේ. කැල්කියුලේටරේ කියලා එකක් හොයාගෙන මම හිතන්නේ දැන් අවුරුදු බර ගන්නක් විතර. මේක තාමත් ලංකාවේ පාවිච්චි කරගන්න බැරි නේද? මොකද්ද මේ රටේ ගොබ්බ අධ්‍යාපන? කොහොමද ලෝකෙත් එක්ක දිනු වෙන්න කතා කරනවා අරව කරන්න කියනවා මේව කරන්න කියනවා. ලංකාවේ අධ්‍යාපනයේ තාවම සරල වාක්‍යයකින් කියනවා නම් මම අර කීයක් කිව්වේ මොන හරි ලේව කාල එක් කියනද ලංකාවේ අධ්‍යාපනයේ තාම සරලයි බං ලංකාවේ අධ්‍යාපනයේ උගන්වන්නේ උසා ඉගෙන ගන්නෙමු ටොපේ වුවමනාව මෙන්න මේක හරිද උබල ඉගෙන ගන්න මෙන්න මේකට ඇත්තද නැද්ද කියලා හිතලා බලන්න උබල එදා ඉඳන් ලැබිලා තියෙන දත්තත් එක්ක උබල ඉගෙන ගන්න මේකට
මොකටද කොහේ හරි ඉන්න තමුන්ට වඩා ලොකුයි කියලා හිතා ගන්න එකෙක් ගැන කල්පනා කරගෙන ඌ ළඟට ගිහින් ඌ ගාව රස්සාවක් කරගෙන හරි ඌගේ ඇට ලෙව කාලා ඌව සතුටු කරලා ඌගෙන් හම්බෙනවනේ යම්කිසි මුදලක් ඒ හම්බෙන මුදලින් තමුන් පොරවල් වෙලා ඌගේ ඇට ලෙව ගන්න බැරිය වුන් ඉන්නවනේ පාරේ වටේ අපි යනකොට ආ ඒ උන්ට පුක පෙන්නගෙන යන right ඔන්න ඕක තමයි ලංකාවේ හරිද අධ්‍යාපනයේ හදාරන අයගේ වුවමනා right මෙහෙමයි ඉතින් ඕකට මේ ප්‍රසිද්ධ මාධ්‍ය කියා ගන්න ලොකු වුවමනාවක් තියෙනවා ඊට පස්සේ මොනවා වේද දන්නේ නැහැ එහෙම පොඩි ප්‍රශ්නකුත් තියෙනවා उन्हें उन्हें प्रश्न कुत्ते हैं उन्हें एक कियान नम ओने का हैं जब ये मेरे रामाला के तरह कोई अध्यापन डिपार्टमेंट के उड़ बीनने के एक दे बोर्ड टर्म में क्यों मैं उड़ मारे कियान पुलाव मगर दूं जेबी काल बल काले अभी आपे के दर का माहंग भी नहीं राइट एवर කොයිසින් කොයන කාලේ අපි අවුරුද්දක් තුනම අපේ ගෙදර තියාගෙන ඉන්නේ. අපි කියන්න පුළුවන්. ඒ කාලේ ඉඳන් right. හරි. ඊළඟ ගාන හදන්න ඕනද? මොකද්ද NA2 වල උත්පාදනය කියන්නේ? अभी कंप्लीट मार्किंग्स कितने के नो आ एंड इधर कल निकाम मंदन को आलम में किया नहीं एंड मुकदमे इन्हें टूल उत्पादन इत्तल पे क्या देखा इन्हें सलेब दान बागिया कोटू गैस मनो है देने इन्हें टूल सलेब है देने दें वो ये एक देखा किया लती है ना प्रतिक्रिया देखा ती है निकट देखने में उतर बीनों ने प्रतिक्र පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරන්න. දැන් මම මුකුත් අලුතෙන් ලියන්න යන්නේ නැහැ. මෙන්න මේක මම එක කියලා ගන්නවා. මේක දෙක කියලා ගන්නවා. මට ආසයි දැනගන්න එකෙන් දෙක අඩු කරපුවහම මොකක්ද වෙන්නේ කියලා. මොකද වෙන්නේ අඩු වෙන්නේ. යන්න. මේ NaOH NaOH දෙක කැපෙනවා කියලා පිළිගන්නවා. පැහැදිලිද? ඊටපස්සේ මෙතන ජලයේ එකකින් sorry මේ දෙක කැපලා ගිහලා එක ජලයක් ඉතුරුයි. එකෙන් දෙක අඩු කරා ඈ. එතකොට ඔකේ අවසාන වශයෙන් ඔයගොල්ලන්ට එන්නේ 2යි එන්නේ හරිද? දැන් පැත්ත මාරු වෙන්න බෑ. හරි. හොඳයි. ඕනේ හරියට 2යි එන්නේ දන කවුද ජලය Na2O දන මොනවද ලැබෙන්නේ H2 ඔන්නෝක පේනවා ඔන්නෝක පේනවා ඒතර ඔය ප්‍රතික්‍රියාව එන්තල්පිය හොයා ගන්න ඔයගලන්ට පුළුවන් මොකද්ද ඍණ 410 අඩු කරලා දානවා ඍණ 340. ඒ අඩු කරපුවාම ඔයගලන්ට උත්තරයක් එනවා. කොච්චරද? 410න් 340 ගියාම ධන වෙලා නැහැ. ඒක ඍණ කීයක් ඉතුරු වෙනවද කියලා බලන්න. කියන්න. යකොමුගේ කටේ පිට්ටුද? ධනද ඍණද? ඍණ කීයක් දෙන්නේ? ඍණ 70ක් එනවා කියලා පිළිගන්නවද? හැබැයි මං ඔය හොයාගෙන තියෙන්නේ මොනවද? Na2O වල උත්පාදනය විතරක් නෙමෙයි. තාමකද්ද වල. ජලයේ ප්‍රශ්නිකුත් තියනවා නේද? දැන් එතකොට ආයේ මේක අර වෙනම බෝන් හේබ සෝරි සාමාන්‍ය තාප රසායනික චක්‍රයකට අරගෙන යන්න වෙනවා කියලා පේනවා. ඔය ප්‍රතික්‍රියාවේ ඔන්න ධර්තිය හොයාගන්න.
හොයාගෙන විතරක් මට ඉස්සරහට යන්න දැන් right දැන් මං ආයේ මේ පැත්තට යන්න ඔය අච්චාරුව පැත්තකින් කියන right මට උදව් ඕන මගේ අතේ පේපර් එක නැහැ කමන්න මුලින්ම තිබ්බේ දෙකයි එන්නේ හරි හරි දැන් මේක හරියට උඩට ගන්න දෙකයි එන්නේ ධන දෙකක් H2O ප්‍රතික්‍රියා කරලා දෙකක් NaOH ධන H2 හැදෙන ඊළඟ ප්‍රතික්‍රියාවේ තිබෙන්නේ දෙකක් Na2O ධන කවුද? ජලය ප්‍රතික්‍රියා කරලා දෙකක් NaOH ලබා දෙනවා. දැන් ඔය එන්තැල්පී ඉලක්කම් මට වැඩක් නැහැ. හරිද? ඉලක්කම් සියල්ල අතහැරියා. පොඩ්ඩක් මේක බලන්න. පොඩ්ඩක් මේක බලන්න. දැන් මම මේ පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය කියලා ගන්නවා. දැන් සමීකරණයක අඩු කරද්දී පැත්ත අර සමාන කිරීම වගේම තමයි ඊතලේ. ඉතා සරලයි. ඒතර මම කරන්නේ එකෙන් දෙක අඩු කරලා එකෙන් දෙක අඩු කරද්දී දෙකයි NaOH දෙකයි NaOH කැපිලා යනවා හරි එතකොට දෙකයි ජලයෙන් මෙතන දෙකයි ජලයෙන් එකයි ජලයේ අඩු වුනහම ජලය එකක් ඉතුරු වෙනවා Na2O අනිත් පැත්තට යනවා හයිඩ්‍රජනුත් ඉතුරු වෙනවා එතකොට උතනින් මට ලැබෙනවා දෙකයි සෝඩියම් ධන ජලය ප්‍රතික්‍රියා කරලා Na2O ධන H2 හැදෙන ප්‍රතික්‍රියාව මෙන්න මේ ප්‍රතික්‍රියාවේ රියැක්ෂන් එන්තැල්පි එක ලැබුණා -70යි කිලෝජූල් මවුලේට කියලා. රයිට්. දැන් ගාන හදාගන්න ආයෙ තව සෙල්ලම් ටිකක් දාන්න වෙනවා. මොනවා? දෙකක් සෝඩියම් සොලිඩ්. H2 ගෑස්. භාගයක් O2 ගෑස්. මොන මං උත්තර දෙන්නේ? මේ කාගේ උත්පාදනයද Na2O ගේ උත්පාදනය ඒක තමයි දන්නේ නැහැ මෙතනින් මම කියොත් මට ඔතන කාගේ උත්පාදනයද කාගේ උත්පාදනයද ජලයේ උත්පාදනය ඒක යගේ ඍණ 400යි කියලා දීලා එහෙම නේද දැන් ඉවරයි නෝදන්නේ මොකක්ද නෝදන්නේ මොකක්ද ඈ මෙන්න මෙයාගේ උත්පාදන එන්තල්පි විතරයි නේද දන්නේ නැත්තේ ඉතා සරලව මොකද්ද ඔයගලන්ට පාවිච්චි කරන්න හරි S නීතිය දැම්මනะ ඩෙල්ටා H නොට් F H2O දැන් ඩෙල්ටා H නොට් RXN equal to delta H not F Na2O කියලා එනවනේ ඉතින් ආදේශ කරලා ගාන හදාගන්න විතරයි ඒක එකයි වැඩේට තේරුණා right honestly පැහැදිලි කෙනෙක් විදි මේ සමහර ඒවට ඔයාලා අනවශ්‍ය ලෙස බය වෙනවා. ඔය මේකත් ඒ වගේ. මොකක්ද ඒක තියෙන්නේ? ඉරු එළිය ලෙස මොනවද දිනවලු? ඉරු එළියට ඒ නම් උත්ප්‍රේරකයද තිබෙන විට CH4 gas CO2 gas ප්‍රතික්‍රියා කළ CO gas සහ H2 නිපදව ගත හැකියි. මේ ප්‍රතික්‍රියාව සඳහා සම්මත එන්තැල්පි x kJ මවුලේට වේ. මිනරන් ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියාවෙන් ඉහත ඵල නිපද වේ. එම ප්‍රතික්‍රියාවට අදාළ සම්මත එන්තල්පිය -125 kJ මවුලේට වේ. CO2 ගෑස් වල උත්පාදනය දීලා තියෙනවා CH4 වල උත්පාදනය දීලා තියෙනවා. right? ඊට එන්තල්පිය වලට අදාළ රසායනික ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියන්න. මොන එන්තල්පියට අදාළවද? CO ගේ සම්මත උත්පාදනයටයි කාගෙද? CH4 ගේ සම්මත උත්පාදනයටයි. ඒක ඔයගොල්ලන්ට පුළුවන්. ඊළඟට මොකද්ද කියන්නේ? අනර x යගේ හොයලා දීපන් කියලා අපිට කියනවා. x ගේ
අගය හොයලා දීපන් කියලා. මේ බලන්න දැන් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ পেපර් එකේ තියෙන හැම ගානකම වගේ පොඩි ඇඹරවිලි ටිකක් තියෙනවා. තියෙන්නේ පොඩි පොඩි පැටලිවිලියක්. තොපි පව ඉස්සරහට චාලක රසායනයේ සමතුලිතතාවයට එනකොට මෙහෙම ඇඹරවිලි නෙමෙයි එන්නේ. ඊළඟට ඉනෝගනික් ප්‍රශ්න එනකොට දැන් නිකන් තොපි ස්කෝලේ ඉනෝගනික් උගන්වලා ඉවර නම් අරගෙන කරලා බලපල්ලා S ගුණුවේ P ගුණුවේ තියෙන ප්‍රශ්න කරන්න පුළුවන්ද කියලා. පුළුවන් දෙකේ ඉස්කෝලේ උගන්වලා තියෙන ප්‍රතික්‍රියා ටික දැන් හට පාඩන්න නැත්නම් තොපි කොහරි වෙන දුක් බෑමකට රින්ගනවා නැත්නම් ගෙදරට මොකෙක් හරි එකෙක් රින්ගනවා නම් කෙමිස්ට්‍රි උගන්වන්න හරිද ඌ ආපෙලේ ඉඳන් ඉනෝගනික් හට පාඩම් කරන ඉස්කෝලේ ප්‍රතික්‍රියා ලියපිය කියන අර කලියන මේක ලියන මේක ලියන හට පාඩම් කරන නැගිට්ට වලහන එක එක ලෝවා කරන හරි ප්‍රතික්‍රියා ටික එල කිරිසේ පුළුවන් නිකම් බලපල්ලා පාස් පේපර්ස් වල දීලා තියෙන එකක් කරගන්න පුළුවන් කරන්නද ඇයි ප්‍රතික්‍රියා වලින් තමයි ඉනෝගනි කියන්නේ එනවා එතන සීන් එක තියෙන්නේ රයිට් ප්‍රතික්‍රියාත් එක්ක හරි ඒ වගේ භාවිතයේ පිළිබඳ විශාල අවබෝධයක් ගන්න. ඒතර මේ ඒ වගේම තමයි. තේරෙනවද? දැන් මේ ගණන් වල සුළු කිරීම නෙමෙයි තියෙන්නේ. දැන් ලංකාවේ හුඟා කියුගේ ටියුට් එකක් අරගෙන ගණන් කියනවානේ 75ක් 100ක් 200ක් 300ක්. එකම ගාන තියෙනවා. එකම ගාන තියෙනවා. ඒකටම ඉලක්කම් දදා ඉලක්කම් දදා ඉලක්කම් වෙනස් කර කර සුළු වෙන්නේ නැති ඉලක්කම් ටිකක් දාගෙන ඕන් හදාගෙන යනවා. පළවෙනි ගාන හදනවා. දෙවෙනි ගාන හදනවා බෑ. තුන්වෙනි ගාන හදනකොට සර් හදනකොට අපිටත් හදා ගන්න පුළුවන්. හතර පහ වෙනකොට අපි ගාන හදන්න දන්නවා. මොකද්ද කරන්නේ? අතෙන්ට දාන්නේ මේ යගේ. මෙතෙන්ට දාන්නේ මේ යගේ. මෙතෙන්ට දාන්නේ මේ යගේ. දැන් තොපි পেපර් වල ගණන් හදන්න යන්නේ කොහොමද? අතෙන්ට දාන ඉලක්කම මොකද්ද? මෙතෙන්ට දාන ඉලක්කම මොකද්ද? ඕවා තමයි හොයන්නේ. මේක ASCII හොයනවා. අතෙන්ට දාන විදිය. මෙතෙන්ට දාන විදිය. එහෙම එතෙන්ට මෙතෙන්ට දානේම උගන්වලා හරියන්නේ නැහැ. හරි තනින් තැනට වෙනස් වෙනවා ඒ ඒ තැනේ හැටියට ඇනේ වෙනස් වෙනවා රයිට් තැනේ හැටියට ඇනේ ගැසී මම කියලා තියනවානේ කොනක නැහැ තැනේ හැටියට ඇනේ ගැසී කොන්ක්‍රීට් එකකට තියලා රබන් ඇණයක් ගැහුවොත් මොකද ඇනේ ඉවරයි right ඒ වගේම ආ රබානකට කොන්ක්‍රීට් ඇණයක් තියලා ගැහුවොත් මොකද ඇණයට මොකුත් වෙන්නේ නැහැ රබාන පැලිල යනවා ඔය දෙපැත්තම තියෙනවා ඒක පරාලෙන ගහන්න ඕනේ පරාලෙට ඇල්බීසියල් ඇලියට ගහලා හරියන්නේ නැහැ right ඒක හැටි ඉතින් ඒ ඒ බනිසට ඒ ඒ කෙසේ එතන ඒවා දිනු කර ගන්නවා කුඹුර මෙහෙමනම් නෑ sorry sorry වැරදුනා නියර මෙහෙමනම් කුඹුර කොහොමදක්ද ඒවා හිතන්න බලුවන් වෙන්න ඒක පුළුවන් බලන්න මේවා තමයි බැරි හරි මෙයාන්නකෝ දැන් ඕකේ අපිට කියන ප්‍රශ්නේ මේ බලන්න CH4 එක CO2 ප්‍රතික්‍රියා කරලා අපිට පුළුවන් ලු හදාගන්න කාබන් මොනොක්සයිඩ් එක හයිඩ්‍රජන් ඔනොක් කරගන්න. දැන් මොක බැලන්ස් නැහැ. දැන් ලොකු අභියෝගයක් එනවා අඩේ මේක බැලන්ස් කරන්නේ කොහොමද? අනේ එච්චර හිතන්න එපා. මෙතන ඔක්සිජන් දෙකයි මෙතනට දෙකක් දාගන්න කාබන්ල බැලන්ස් නැද්ද බලන්න. ඊළඟට හයිඩ්‍රජන් හතර දැක්කාම මෙතනට දෙකක් දාගන්න ඉවරයි. වැඩේ ඉවරයි. මෙන්න මේ ප්‍රතික්‍රියාවට අදාළ එන්තැල්පිය තමයි අපිට දත්ත වශයෙන් දෙන්නේ මොනවද x කිලෝ ජූල් මවුලේ ඊළඟට තව එකක් කියනවා මිනිරන් ජල වාෂ්පත් එක මිනිරන් ජල වාෂ්ප මොනවද මිනිරන් කියන්නේ මොනවද බං කාබන් මොන රෙද්දද කාබන් ජල වාෂ්පත් එක H2O vapor ප්‍රතික්‍රියා කරලා ඉහත පළම ලබා ගන්න පුළුවන් මොනවද කාබන් මොනොක්සයිඩ් එක්ක ආ ඕක නම් මෙහෙමයි
පොගල්ලෝ දන්නවත් දන්නේ පොඩි කාලේ මොන්ටිසෝරියේ දීතම් කියන කවියක් තියෙනවා. අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩයක්. ඇයි එහෙම කියන්නේ? අඟුරු කියන්නේ මොනවද? කාබන්. වතුර දන්නවනේ ජලය. ඇයි අඟුරු කාලා වතුර බොන්නේ අර ගල් අඟුරු එන්ජිම? දැන් උඹලා හිතාගෙන ඉන්නේ ගල් අඟුරු එන්ජිමේ ගල් අඟුරු දහනය කරලා එන තාපයෙන්ද එන්ජිම දුවන්නේ? මරුවෙකට තියෙන අර කම්බෂන් චේම්බර් එකට දානවා ගල් අඟුරු. අර කැට කැට ටික දානවා. දාලා ඒව ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න එකේ එන තාපෙන් පිස්ටන් කරකිනවා. රෙද්ද තමයි. ඉස්සෙල්ලාම මේක ට්‍රීට් කරනවා මොනවා එක්කද? හුමාලෙත් එක්ක. ඔය යටින් ලියලා තියෙන ප්‍රතික්‍රියාව. හුමාලෙත් එක්ක ට්‍රීට් කරපුවාම අන්න ඔයගොල්ලන්ට ලැබෙනවා මොනවද? කාබන් මොනොක්සයිඩ් එක්ක හයිඩ්‍රජන්. දෙකම ඉන්ධන කියලා පිළිගන්නවා. කාබන් මොනොක්සයිඩ් තව ඉස්සරහට දහනය වෙනවා. හයිඩ්‍රජන් දහනය වෙනවා. දෙකම ඉන්ධන. මේක තමයි රිංගවන්නේ කොහටද? කම්බෂන් චේම්බර් එකට. එතකොට ඔය ගෑස් දෙක තමයි ගිනි ගන්නෙ. හරි ඔය ගෑස් දෙක තමයි ගිනි ගිනි ගන්නෙ. එතනින් තමයි එන්ජිම දුවන්නේ. ඔක අර වතුර හරහා ගන්න හින්දා ජල වායුව කියලා කියනවා. වෝටර් ගෑස්. සින්තටික් ගෑස් එක. රයිට්. එතකොට ඔය ප්‍රතික්‍රියාවේ එන්තල්පිය දීලා තියෙනවා කොච්චරක් කියලාද? ඍණ 125 කිලෝ ජූල් මවුලේ. मेन बल मापरसायन चक्र CO2 gas, දෙකක් CO gas, දන දෙකක් H2 gas. මෙතන delta H දන්නේ නැහැ ඒක X කියලා තමයි කියලා. Right? ඊළඟට මෙතනටම යන්න වෙන ක්‍රමයක් තියෙනවා. මොනවද? Carbon solid but graphite. එවනේ දෙකක් ඕන කරනවා. ඒත් එක්ක कार्बन मोनोक्साइड हाइड्रोजन देखो यह दाग है देखा मनादो न कर H2O गैस ओ न कर राइट ये तो कुछ आवलक न तो एक रोटी प्रयास सिद्ध देना इधर मम्मी का डेल्टा H टू के लगा तो तुम्हें क्या वन के लगा ना इधर मैं मेथनल ले लेती है ना प्रतिक्रिया वो डबल देना के लगा पेन होगा කාබන් එකයි ජලය එකයි CO එකයි හයිඩ්‍රජන් එකයි වෙනුවට කාබන් දෙකයි ජලය දෙකයි CO දෙකයි ජලය දෙකයි. ඒ කියන්නේ ඍණ 125යි කිලෝ ජූල් මවුලේට මට වැඩි කරන්න වෙනවා කියෙන්ද දෙකෙන් බව පේනවා. එමනේ ඉනික් පිටි මට පුළුවන් සම්පූර්ණ මූලද්‍රව්‍ය මෙන්න මේ වගේ හරියකින් ගන්න. දෙකක් කාබන් සොලිඩ් බට් ග්‍රැෆයිට් එතෙක් විතර සමාන දෙකක් H2 gas දන O2 gas දැන් මෙතනින් මෙතන දෙන්න පුළුවන් මෙතනින් මෙතන දෙන්න මොන මං චක්‍රයක් ගැ ඒක සත්‍යයක පොය නිසා නිවා දැන් අපේ කට්ටියක් කැයි ලැබුවා අන්ඩර්සර් පේපර් එක ලියන්න පුළුවන්ද කියලා මාත් එක්කම ඉන්න මායි අන්ඩර්සර් යාර කලවර වෙලා පොඩි ඈ මාන්දා දෙකේ බඩට රක්තවත් දාගෙන කතාවක් කරගෙන ඉන්නකොට රයිට් හරි මුන් ඇවිල්ලා ඕරෙන් මුත්තු බලන අර අරුතේම සෑහෙන ඊර්ෂ්‍යයි මුගිනා අපේ ෆිනෑන්සර් එහෙම යකයි साख्यालो
අද්‍රස් එක පේපර් එක ලියන්න ඒට එන්න එපාලු ඈ මම මොකක් කරද හෙට පොයේ දැන් මේ බල බල දැන් මෙන්න මේකේ දත්ත දෙනවා ආගෙන මේ දීලා තියෙන දත්ත දිහා බලන්න ඔක්කොටම දැලි කාබන් ඩයොක්සයිඩ් වල උත්පාදනය තියෙනවා CH 4 වල සමත දහන එන්තල්පී තියෙනවා අටමගුල මගේ තාප රසායන චක්‍රය මට වෙනස් කරන්න ඇයි ආය දීලා තියෙන දත්තත් එක්ක CH4 ගේ මොකද්ද දීලා තියෙන්නේ මේ වල දහණය දීලා තියෙනවා එතන මඩුව දහණය කරන්න ඌව දහණය කරපුවාම මට ලැබෙනවා 2 CO2 ඒ කොහෙන්ද ඇයි කලින් හිටිය CO2 ඔක්කොම එකතු කරලා බැලන්ස් කරන්න මේ CO2 2යි ඔන්න ජලය දෙහිකු වෙන ඉන්න කලබල වෙනවා ජලය දෙහිකු වෙන දැන් මේක ටිකක් සංකීර්ණ වැඩක් කලබල නැතුව හරියට බලන්න එතකොට ඔය වැඩේදී මට ඔක්සිජන් අලුතෙන් ඕන කරා මෙතන දෙවරක් දෙක හතරයි හතරයි දෙකයි හයයි එහා පැත්තේ දෙකක් තියෙනවා අඩුව හතරයි උතර දෙකක් කෝටු දාන්න වෙනවා ඔතනට දෙකක් කෝටු දැම්මම මට බැලන්ස් කරගන්න මේ පැත්තට දෙකක් කෝටු ගෑස් දාන්නම වෙනවා මෙයාටත් දෙකයි කෝටු ගෑස් දාන්නම වෙනවා දැන් ওই ටික හරි ඊට පස්සේ තව දීලා තියෙන දත්තත් එක්ක කාබන් ඩයොක්සයිඩ් වල උත්පාදනය තියෙනවා. එහෙමනේ? කාබන් ඩයොක්සයිඩ් වල උත්පාදනය තියෙනවා. රයිට්? එතන මට එක ඊතලෙන් මෙතනට යන්න බැරි සීන් එකක් තියෙනවා. මොකද මෙතන ජලයේ ඉන්නේ ලික්විඩ්. මෙතන ජලයේ ඉන්නේ මොනවද? ගෑස්. එතන ආය වැඩේ ටිකක් කම්ප්ලෙක්ස් කරනවා. මං ඊතලයක් ගහගන්නවා මේකට. ඒ පාර මම උතන ඉන්න කාබනුයි ඔක්සිජනුයි පාවිච්චි කරලා දෙකක් කාබන් ඩයොක්සයිඩ් ගැසියස් ලෙවල් එකට යනවා හරි දෙකක් H2O ගැසියස් ලෙවල් එකට දැන් මෙන්න කනෙක්ට් කරනවා මේ විදිහට ඔන්න කනෙක්ට් කරා ඒතර උතනදි වෙන්නේ H2O ලික්විඩ් මොනවා වෙන්නේ H2O වේපර් බවට පරිවර්තන දැන් ඔන්න තාප රසායන චක්‍ර මේ වගේම මේක ඉලක්කම් නෙමෙයි තියෙන්නේ එන කල්පනාවෙන් කරන්න. එතන මේක ඩෙල්ටා H1 කියලා ගත්තා. මම මේකට ඩෙල්ටා H2 කියලා දාන්නම්. එතන සිද්ධ වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් දෙකක් උත්පාදනය. කාබන් ඩයොක්සයිඩ් වල උත්පාදනය අපිට දීලා තියෙනවා ඍණ 394. එතකොට මෙතන ඍණ 394 වැඩි කිරීම දෙකයි මම ඒකට දැම්මේ නැහැ. රයිට්. මෙතන තියෙන්නේ මම මේක ඩෙල්ටා H 4 කියලා ගන්න මේක ඩෙල්ටා H 3 කියලා ගන්න කොහොම ඉන්න කලබල නැහැ ඩෙල්ටා H 4 මොකද්ද ඩෙල්ටා H 4 CH 4 වල සම්බන්ධ දහන එන්තල්පිය ඒක කීයද ඍණ 800යි හරි කිලෝ ජූල් මෝලියට් මම එතන එකක දැක්ක ඊළඟට ජලයේ වාෂ්පීකරණය කොහෙවත් තියනවද නැහැ නැහැ ජලයේ වාෂ්පීකරණය එන්තල්පිය එතන මෙතන තියෙන්නේ ඩෙල්ටා H නොට් වැප් වැඩි කිරීම දෙක. එහෙම නේද? දැන් හෙස් නියමය දාලා මම හොයා ගන්න ඕන නේද? මොකක්ද හොයා ගන්න ඕන? හෙස් නියමය දාලා x කියාගේ හොයා ගන්න නේද මට තියෙන්නේ. දැන් කොහොමද හොයන්නේ? හෙස් නියමය දාලා x කියාගේ කොහොමද හොයා ගන්න කියන්න බලන්න. කරන්න දෙන්නේ වාෂ්පීකරණ එන්තල්පිය එක්කම තමයි ගන්න යන්නේ. අන්න මම හෙස් නියමයේ දා. ඒතර හෙස් නීතිය අනුව මොකද වෙන්නේ? ක්ලොක්වයිස් ඒවයි ඇන්ටි ක්ලොක්වයිස් ඒවයි ගන්න. මොන මන් නිල් පාටින් පෙන්නනවා ක්ලොක්වයිස් ඒ. ඔය දෙන්නනේ ක්ලොක්වයිස් රතු පාටින් පෙන්නන්න ඇන්ටි ක්ලොක්වයිස් ඊතල්. ඒතර රතු පාට ඒව සමානයි පාටට නිල් පාට ඈ
අන්න ඔහම දාගන්න. ඔහොම ලියන්න එපා. හරිද? මේ අර ඔයගොල්ලන්ට තේරෙන්න මම ලියන්නේ. එතකොට ඕකේ අන්තිමට x ට අගයක් ලැබෙන්නේ මොකක් හරි එකක් එක්ක මොනවාද? 2යි ඩෙල්ටා h නොට් බැප් එක කියලා පිළිගන්නවා. ඉතින් දැන් එතකොට එහෙම නොදන්නා පදයක් එක්ක අගයක් දෙන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. මොකද මීට පෙර ප්‍රශ්න පත්‍රයේ හදන්න සිටි 2010 ට පෙර සිටි ජේන්ව පොනෑන්ඩු කාර්ය 2003 හෝ 2004 ඔය වගේම තාප රසායනික දත්තයක ඔය වගේම ජලයේ වාෂ්පීකරණ එන්තල්පිය තමයි නැත්තේ. ඊට පස්සේ මේ දත්තය අඩුවෙන්ද දැන් ගාන වර්ධින්න බෑ. දැන් තමුසෙලා ගිහිල්ලා රෙදි උස්සගෙන ගාන වැඩි කියලා එහෙම ඉල්ලනවනේ. එතකොට උගන්නන ගුරුවරුත් ගිහිල්ලා එහෙම ඉල්ලනවා. ඌත් එක්ක නම් එහෙම ඉල්ලලා හරියන්නේ නැහැ. කියන්නේ මම ඇස් දෙකම දැකලා තියෙනවා එක එක්ක ඔය වගේ කියන්න ගිහිල්ලා. තමුසෙට මේ මාකින් ස්කීම් එකට බලන්න බැරි නම් යනවා ඔයි. එච්චරයි. ඒවා වෙනස් කරන්නේ නැහැ. දැන් ඉන්නේ උනුත් ඒ જાතිය තමයි යා අලුතෙන්. දැන් ඒකලස වගේ අනේ කියන කිනුත් ආයෙන ඒකක් දෙන්න මේකක් දෙන්න ඕක කියලා ඈ එහෙම දෙන්නේ නැහැ. ඒතර මේකේ උණු වැඩේ තමයි. ඔයාලා දන්නවනේ මම කලින්ත් කියලා තියෙනවා. පේපර් මාකින් වල ඉස්සෙල්ලාම වෙන වැඩක් තමයි ඉම්ප්‍රෙෂන් මාකින් කියලා. ඉන හොඳම එවුන්ගේ ලංකාවේ පාසල් වල හොඳටම විභාගෙ ලියනුම් කවුද කියලා උන් දන්නවා. ඒ වෙලාවසනේ ඔයාලා ස්කෝල් ගුරුතුමා ඔක්කොටම උත්තර ලියලා තියෙනුන්ගේ පේපර්ස් අරගෙන 50ක් විතර ගන්නවා. 150 විතර ප්‍රමාණයක් කරගෙන ඒවා බලනවා. බලලා උත්තර ලියලා තියෙන විදිය බලනවා. ඒ බලපුවාම ඉතාලම දක්ෂ ළමයි මොකෝ කරලා කිව්වද? අර නොදන්නා දත්තයට x හරි y හරි මොකක් හරි අකුරක් දාගෙන හදලා. ඊට පස්සේ මිනිහා කිව්වා දෙන්නේ ළමයා දක්ෂ නම් දත්තේ නැත්තම් ඒ නැති දත්තේ මොකක් හරි අකුරක් දාගෙන හරි තමු ඉලක්කමක් දාගෙන හරි හදන්න තරම් දක්ෂ වෙන්න. ඉතාම අසාධාරණයි තමයි. ඒක තමයි ඒ පාර. ඒතර මේක මීට පෙර තිබුණු පූර්ව ආදර්ශය. ওই නීතිය වගේම තමයි පුතා විභාග. පෙර තිබිච්ච දෙයක් අපිට ගිහිල්ලා බෙන්නලා ඇයි මේකට හරි දාලා දැන් වැරදි දාන්නේ කියලා ඇහුවොත් එහෙම කරන්න දෙයක් නැහැ. වැරදිකට හරි කලින් හරි දාලා තියෙනවා නම් කලින් එහෙම කියලා තියෙනවා නම් පිළිගන්න වෙනවා. හැබැයි ඒගොල්ලෝ ප්‍රසිද්ධිය කියලා තිබ්බොත් මෙතනින් පස්සේ මේක වැරදි මේකට දෙන්නේ නැහැ කියලා. එතකොට දෙන්නේ නැහැ. හරිද? එතකොට දෙන්නේ නැහැ. ඒක තමයි කතාව. ඉතින් මේ වගේ තැනකදී අපිට නොදන්නා පදයක් එක්ක යන්න වෙනවා. ඔය ගාන එහෙම නම් මරුවා. right. ඔන්නයි. බලන්න මොනවද වෙලා. ඔබගේ ප්‍රශ්න අන්න පේපර් නම්බර් 18 and 19 ඔය දෙකේම ඔන්න ලකුණු ලයිස්ට් එක ලැබුණා. right 18 පළවෙනියා SSC එකන්ද ලකුණු 84යි දෙවෙනියා සුපුන් සත්‍රුවන් ලකුණු 72යි දමිදු දෙල්මේ ලකුණු 68යි තරිම්මා ඉනුති ලකුණු 62යි විලාන් ගයන්ත ලකුණු 60යි දිලිනි තෙසන්ඥානේ තෙසන්ඥා ලකුණු 60යි වගීෂ ලියන කේත වගීෂා ලියන කේත මත 54යි රොනාලි බිහන්සායත් ලකුණු 54යි මලිත සඳරුවන් ලකුණු 54යි ඉදුවරි නවෝද්‍යා ලකුණු 54යි ඒ ඇවිල්ලා 18 කොහොම 19 වෙනකටද යන එකනේ අපිට අමාරු එකක් තිබ්බේ එසේ පේපර් එක එක එකක් කියගෙන ලකුණු අඩුයි නමුත් ඉතින් පළවෙනි යන දාම 0 දිනවා හරි අද වෙනම අයිතම යසස් සේන චන්ද ලකුණු 81යි අශේන් කවිෂ්ක ලකුණු 66යි කොල්ලෙක් වෙන්නේ අයෝධ්‍යා උදානි ලකුණු 55යි අමෝධ්‍යා උදානි සුපුන් සත්‍රුවන් ලකුණු 55යි මිලාන් ගයන්ත ලකුණු 54යි
ප්‍රොනාලි පියන්සා 52යි එතනින් මන් නතර ප්‍රශ්න පත්‍ර අරගෙන යන්න ගෑනු ළමයින්ගේ වරපැත්තේ තියෙනවා පිරිමි ළමයින්ගේ මේ පැත්තේ තියෙනවා අරගෙන යන්න ප්‍රශ්න තියෙනවා නම් ඇවිල්ලා අරගෙන යන්න අපි ඉන්නවා මෙතන